आयुवन परिसर माता परिसर माता व बिहिकल बहुम सुंदरु निर्माण याक पावत पातुनो मिनिस पार्ग्या आगे सुंदरु हितेति मिनिसुने अद दावस परिसर एट संवेदी व गतकरान एट इरिदा आयुवन वेनकर गान ताप कल्पना कला कल्पनावट गान को परिसर माताव केला कियान्ने मुनतरम सुंदरु कैदेल्लक्द मुनतरम समबर कैदेल्लक्द मे परिसर माताव समबर बव बिदिन्नो कौरुंद मे परिसर माताव समबर बव बिदुनोत् ए नैवत गुडनगिय युत्तो कौरुंद अपि मे गैन हितान्नट कल्पना कला अद ए පරිසරය පිළිබඳ පරිසර මාතාව පිළිබඳ ඇගේ විස්කම් නිමෙවුම් දායාද පිළිබඳව වසර පුරා යෙදෙන දින අතරේ තවත් සුවිශේෂ දිනයක් නිමිති කොටගෙනයි. ඉතින් ඒකට පෙරවදනක් සපයන්නට සූදානම් අපි මුලින්ම දල රළ පෙළ අත්පසරෙන් මැඩලාන වෙරළ තීරේ රැකවල කඩොලාන पसुरन मेडलान विरल तीर ये रेकवल अडुरान सियो तुंगी हंड मीरट पतुरान दिगंबर कलपु अरुलान सुतिपिमल कडुल बिंगुदेल बंदान महाकाडुल निक निक कुलगान वसुन कुड वसुन बोवेन तिमिरान कलल मड सुवंद विलवुन विहिदान सुनील सरत पेरेरा सूरेन गे पद रचनाव संगीत वाद कोट गायना कराने अमर सिरी पेरिस महात्मा එතුමාතුළු ඒ සියලු දායකත්වය දක්වපු පිරිසට අපෙත් කෘතඥතාවය පුද කරන්නට අවශ්‍යයි. එළඹෙන 26 වෙනිදා ජූලි 26 වෙනිදාට යෙදෙනවා අන්තර්ජාතික කඩුලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය. මේ දිනය නිමිති කොටගෙනයි අපේ සාකච්ඡාව මේ විදිහට දිගහැරෙන්නේ. අපි ගෞරවයෙන් ආරාධනා කළා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමන්ට අයිබෝන්. ඒ වගේම මේ පිළිබඳ තරුණ පර්යේෂකෙක් හැටියට කටයුතු කරන පර්යේෂණ නිලධාරී ආනවිලුන්දාව තිලින කුමාරසිරි මහත්මයාට අයිබෝන් ඔබට. ලේකම්තුමනි, දැන් ඔබතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාලෙස තනතුරු දරලා ඊට පස්සේ පරිසර අමාත්‍යාංශයට එකපාරටම ලේකම්වරයා හැටියට පත් වෙනකොට ඒක ලොකු පරිවර්තනයක්. කෙසේ හෝ අද අපිට කතා කරන්න ඉදලා තියෙන්නේ කඩොලාන. දැන් ඔබතුමාගේ රාජකාරී ජීවිතය තුළ කඩොලාන පිළිබඳ අත්දැකීමද මුලින් හමු වෙන්නේ, නැත්නම් ඊට එහා ගිය වෙනත්
සොඳුරු හෝ අසුන්දර මතකයක් දෙයකට තියෙන්නේ. ඔව් බොහොම ස්තුතිය. මම හිතන්නේ දැන් මම සෞඛ්‍ය වැඩ කරනකොටත් ඒ වගේම මේ පරිසරයේ වැඩ කරනකොටත් දෙකේදීම කඩුරාන පිළිබඳ අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ අපි හැමෝටම තියෙනවා අපි හැමෝම කතා බහ කරා 2005 සුනාමියේදී තමයි අර සුනාමි කියන වචනේ අඳුරගත්ත මිනිස්සු 2005 දී කඩුලාන ගැන දන්නවා නමුත් කඩුලාන ගැන ඉත අඩු දැනුමක් තිබුණේ මිනිස්සු අතර ප්‍රජාව අතර එතකොට මෙන්න මේ සුනාමියත් එක්ක තමයි ඒ සුනාමියෙන් කඩුලාන තිබුණු ප්‍රදේශවල අඩු හානියක් ඇති වුණේ කොහොමද කඩුලාන නැති ප්‍රදේශවල වැඩි හානියක් ඇති වුණේ කොහොමද කියන එක මම හිතන්නේ සමාජයේ පුවත්පත්වල විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. එතකොට ඒ එකම තමයි මේ කඩුලාන සංරක්ෂණය කරන්න ඕනේ කියන මතවාදී දැවැන්ත විදියට එන්න ගත්තේ. ඉතින් ඒක තමයි ඔය ඒක එවකට තිබුණු මට තිබුණු අත්දැකීම. නමුත් අර මේ කඩුලාන වලට සමීප වුණේ පරිසර අමාත්‍යාංශයට ආවට පස්සේ. ඉතින් මට මතකයි මම මේ 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 පරිසර අමාත්‍යාංශයට ආපු අලුත් කාලේ මුල් කාලේ අර පුබුදුගම ප්‍රදේශයේ පුබුදුගම කඩුලාන සංරක්ෂණය කරන ප්‍රදේශයක් පුත්තලම් දිස්ත්‍රික්කයේ එතෙන්ට ගියාම මේ මේ මසුන් අල්ලන්න දෙදෙනෙක් ආවා මේ අපි ළඟට ඇවිල්ලා උන්ගේ මත්ස අස්වැන්න තිබුණේ අත වශයෙන්ම මේ ඉස්සන් හතර දෙනයි දවසට. ඉතින් මේ මේ විශාල කලපු තීරයක් තීරයක. නමුත් ඉස්සන් හතරයි. ඒ අය කියපු දේ තමයි ඉස්සර මේ ඉස්සො හිටිය දැන් ඉස්සන් මේ අස්වැන්න අඩුයි කියන එක. ඉතින් ඒකට ඕනුත් පාරම්පරිකවම දැනගෙන හිටියා මේ කඩුලාන වලට කරන ලද හානිය ඒ ප්‍රදේශවල හේතු වෙලා තියෙනවා කියන එක මේ 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 මත්ස්‍ය සම්පත සම්පත අඩු කර ගන්න. ඉතින් මේවා තමයි අත්දැකීම්. ඉතින් මම හිතන්නේ මේකෙන් අපිට යන්න තියෙන්නේ මොකද්ද මේ කඩුලාන කියන එක. මම හිතන්නේ මේ ගීතේනුත් මේ එක්තරා ආකාරයකට පෙන්නුම් කරා මේ මේක පරිසර පද්ධතියක් කියන එක. ඒ කඩුලාන කියන පරිසර පද්ධතිය ඇත්තටම නිවර්තන සහ උපනිවර්තන. ඒ කියන්නේ ට්‍රොපිකල් සහ සබ් ට්‍රොපිකල් කියන ලෝකීය ප්‍රදේශවල මූදු මේ වෙරළවල් ආශ්‍රිතව තියෙන ඉතාම අනූන පරිසර පද්ධතිය. මේකෙන් අත වශයෙන්ම මේ මේ මේකෙන් මේ 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 සෙවන දෙනවා විශාල මේ ශාක සහ සත්තු විශේෂ සංඛ්‍යාවකට. ඒ අය මේ ජීවත් වෙනවා මේ කඩුලාන එක්ක. එතකොට ඒකම මේ කඩුලාන නිසා ගොඩක් පාරිසරික සේවා අපි කියන ecological services කියලා ඇති කරනවා. මේවා අපි අත වශයෙන්ම නිකන් අපි හොඳට අධ්‍යයනය කරාම තමයි මේවා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ කඩුලාන තියෙන අත වශයෙන්ම මේ ගොඩබිමයි විරලයි يعني මුහුදයි අතර ප්‍රදේශයේනේ. එතකොට මේකෙන් වෙන සේවා ගත්තොත් එහෙම එකක් තමයි මේ ඇති වෙන උදම් රැලි නේද? ඒ කඩුලාන තියෙන්නේ මේ 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 වඩදිය වාදිය වැඩි වශයෙන් තියෙන ප්‍රදේශවල. එතකොට අපි දන්නවා මූදු ජලය ලවණ ලුණු ජලය. එතකොට ඒ රැල්ල නිසා මේ අත වශයෙන්ම සාමාන්‍ය රැල්ල වෙන්න පුළුවන් සුනාමියක් වෙන්න පුළුවන් වඩදිය බාදිය වලට වෙන හානි වෙන්න පුළුවන්. මේ කඩුලාන නිසා ආරක්ෂක බාධකයක් හැටියට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ගඟක් මුව ගඟක මුව ප්‍රදේශයේ කඩුලාන තියෙනවා නම් මේ මේ මුහුදු වෙරළත් එක්ක අපි දන්නවා ගංගා වලින් රොන් මඩ කාබනික දේවල් අකාබනික දේවල් විශාල වශයෙන් එනවා එනවා. මේ එන ඒවා පෙරණ පෙරහණයක් වගේ මේ මේ කඩුලාන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක පැත්තෙන් මූදෙන් එන ඒ ලවණ වල ඉඳලා ඒ පෙරහණක් විදියට අනිත් අතට මේ ගොඩබිමෙන් මුහුදට පෙරහණක් විදියට දෙයාකාරයකට ඔය තියෙන්නේ දැන් සමහරට වාහනවලත් තියෙන්නේ දෙපැත්තටම ක්‍රියාත්මක කරන මේ පෙරහන් තියෙනව නේද? ඔව්. ඩබල් ෆිල්ටර්ස් නේද? ඒ වගේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒකෝට ඒ වගේම තමයි අපි දන්නවා මේ 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 කඩුලාන කියන්නේ විශාල වශයෙන් කාබන් තිර කරන මේ ශාකයක්.
කාබන් තිරකනවා කියන්නේ මොකක්ද දැන් අපි කතා කරන්නේ මේ මේ කාලගුණ දේශගුණ විපර්යාස ගැන කතා කරනවා නම් එහිදී වැදගත්ම දෙයක් තමයි මේ අපේ තියෙන මේ මේ කාර්මීකරණය නිසා ඇතිවන GHG emissions එහෙම නැත්නම් මේ 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 ඒ වායු මේ අවම කර ගැනීම සහ ඊළඟට අපේ තියෙන මහ පොළවේ තියෙන ශාක මගින් එහෙම නැත්නම් මුහුදේ තියෙන ශාක මගින් මේව උරා ගැනීම ඒ කාබන් තිර කර ගැනීම කියන්නේ උරා ගැනීම ඒ මගින් නැත්ත වශයෙන්ම අපේ දේශගුණ විපර්යාස වලට හොඳ සාධනීය තත්වයක් ඇති කර ගැනීම එතකොට ඒ වගේම මේ 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 ආකාරයට විවිධ අංශ වලින් මේ කඩෝලාන පරිසර පද්ධතිය විශාල සේවයක් සලසනවා කියලා කියන්න පුළුවන් ඒ වගේම අභිජනනයට ඒ කියන්නේ ඒ ආශ්‍රිතව ජීවත් වෙන සතුන්ගේ කුරුල්ලෝ තිරසාරව ජීවත් වෙන අය ඉන්නවා ඊට පස්සේ කාලෙකට ඇවිල්ලා යන සත්තු ඉන්නවා මෙන්න මේ අයට අත වශයෙන්ම වාසස්ථාන හැටියට අභිජනනයට මේ මෙන්න මේ මේ කඩුලාන පරිසරය විශාල වශයෙන් උදව් වෙනවා මම ඔය කිව්වේ සාමාන්‍යයෙන් ඒ පාරිසරික සේවා වලින් යම් කිසි කොටසක් තමයි මම කිව්වේ මේ මේ අත වශයෙන් මේ 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 නිසා අපිට කියන්න පුළුවන් විශාල සේවයක් මේ අපි හිතන්නේ නැති සේවයක් මේ මේ පරිසර පද්ධතිය කරනවා අපි හිතන්නේ නැති සේවයක් මේ පරිසර පද්ධතියෙන් සිදු වෙනවා දැන් लेखमतुमा विशेषाज वैद्य अनिल जासिंग मेतुमा संधान कल मे करणुक् अभी साकाचा विसरहटे अन्न पुलवा तव दुटा मेक धनवात्न तिलिंद उब तरुण पर्वेशके अद लेखमतुमा मे तरुण पर्वेशके गेना अतटम तरुण प्रजावातर मे पिलिबंध उत्तेजन कतिवेन्वा तरुण पर्वेशको मेकट योमुना मे पद्धति रेखगनी मे कार्यभारे वगकीम ए तमय अनागते धरांडोनि उब पर्वेशकेटियट मे खड़ोलान भावित पिलिबंद मुनवगे धनवत्ती मग्धतीन्े स्वयाबली मग्धतीन्े ओ अनिवार्यम दंगी शेस्त्रे कठेतु करे अभी गोडपलावट मे कलपुआ सह कडुलान पद्धति तेन भावित विशाल प्रमाण दखिन्न हमेन अभी इतने अपे अनिल सीव वगे अभी धीवर अंगे धीवर कर्मांतिन भावितवन कथा करोत् अभी एक विविध आकार विविध आंपन्न सह समहारस्थल आंपन्न नोमति बहुना मे मे गोल्लु मे कडुलान परिसर पद्धति आश्रित धीवर कर्मांति यदि अवस्था अभी उणतर दक्षिण लभन उदाहरण के दिल शेस्त्रे अभी कटेत कर अभी दीवरियान्द अभी टहन समहार व्याहारिक यदुम तेन गोल्लिक यदुमक टहन वे होद्दक बानवा एम तंग होद्दक बैम वगे वचन अभी टहन मे मे गोल मे अदहस्करण किसीम एम निश्चित दीवर आंपान्यक न तो कडुलान मूल्लाश्रित होती मड तट्व मड अतगाल मड पोडक पादगेन इतने गोल्लो इसो यम किसी प्रमाण अलगन अलगन गोल्लो यदा वेलट गिदर उगन इवगे बावित अवस्था बानोकन एक मे एक्तर एक अवस्था कि तब अपे मे अनिल क्यू वगे कलपोकन इतर उदम्रेन वडदी बाधीन तेनाकोट मे वडदी अत्यक् यम किसी मत्स्यन प्रमाण सतुन प्रमाण ककुल विनपुला इसो विनपुल प्रमाण कलपोट अतुलेन तो मे अलुते अतुलेना अलगन पोय 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 दवसकलांग वगे मे गोल्लो कूडुदल ऐम हरसदल वगे विविध आंपन्न भाविता करो ये सत्तु अलगे गोल्लोंगे धीवर कर्मांते पवत्वागने अन्न इतने एहट गिट पस यम किसी निश्चित काल वलदी अभी उदाहरण की तिगत मोद कीन मालु यम किसी काले की कलपूट अतुलेना इतव मे काले मे गोल्लो कड़ुला आश्रित बिली बे मे कटित करण मे मालु अलगन ईट अमतर यम किसी काले कदी කලපු ආශ්‍රිතව සියලුම දෙනා ඒ කියන්නේ ගෑනු පිරිමි ભેදයක් නැතුව බොහෝ දෙනා කලපුවට බහැලා මට්ටි එහෙම නැත්නම් කාවාටි අල්ලා ගැනීමේ කටයුතු වලින් ඉතරනවා මේක තවත් එක දීවරයන් මේක භාවිතයට ගන්න අවස්ථාව. එතකොට අපි හැමෝම දැකලා ඇති ඔයගොල්ලෝ දැකලා ඇති හැමෝම දැකලා ඇති ඔව් මේ කලපුවේදී සමහරවිට අපි දකිනවා මේ අතු දාලා මේ රවුමට මේ අතු පොඩ්ඩක් ගිල්ලලා තියෙනා වගේ අවස්ථා අපි දැකලා ඇති. අතන මේකට කියන්නේ ඒගොල්ලෝ මත්සත්ත් කියලා. මත්සත්ත් කියන එකේ තේරුම එතන මත්ස්‍ය අත්ත් වගේ මේකත් මේගොල්ලෝ කරන්නේ මේ මස්සත්ත් බෙදලා මේකට එන මාළු ටික නැත්නම් ඉස්සෝ ටික අල්ලගන්න යොදන එක දීවර උපක්‍රමයක්. එතකොට මේකටත් මේගොල්ලෝ මේ භාවිතා කරන්නේ මේ කඩුලාන අතු කීපයක් තමයි. මේක ඇත්තටම කඩුලාන පරිසරයේ පද්ධතිය පැත්තෙන් ගත්තොත් යම්කිසි අවශ්‍යදායක සහ තර්ජනයක් තියෙන දෙයක්. නමුත් යම්කිසි නියාමනයක් යටතේ දීවරයන් මේ භාවිතා කරන ක්‍රමවේදයක්. එතකොට ඔය හිතකර ක්‍රමවේද අතර යම්කිසි අහිතකර ක්‍රමවේදත් භාවිතා නොවනවා නෙමෙයි. උදාහරණයක් විදියට කඩුලාන ආශ්‍රිතව වෙන කලවැල් තලලා වතුරට දාලා මාළු මත්කර අල්ල ගන්නවා වගේ වැඩත් මේ අතර වෙනවා. ඒ හින්දා යම් කිසි නියාමනයක් යටතේ
කඩුලාන පරිසර පද්ධතියකින් නැත්නම් කලපු ආශ්‍රිතව දීවරයන් ගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ කඩුලාන පරිසර පද්ධතියක තියෙන ප්‍රයෝජනය මේ පෘථිවි තලයේ වාස කරන සියලුම ජීවීන්ට ලැබුණත් එහි ප්‍රථම ප්‍රතිලාභීන් වන්නේ එයවට ජීවත් වෙන ජනතාව සහ දීවර ප්‍රජාව. ප්‍රජාවට බොහොම ස්තුතියි. දැන් ඔය කඩුලාන අරණක ඉඳලාම මේ පිළිබඳ කතා කරන්න තියෙනවා නම් ඒක මොන සතුටක්ද? ඉතින් එහෙම කඩුලාන පිරි අරණක ඉඳලා සූදානමින් ඉන්නවා කමල් කාර්යවසම්. ඒ පිළිබඳ කතා බහ කරන්න. ආයුබෝවන් කමල්. අසේල. ආයුබෝවන්. යහපත් දවසක් වේවා ඔබ සැමට. අපේ රටට මුළුමහත් ලෝකයක ආදරය, අවධානය, ගෞරවය ගෙන දෙන ආනවිලුන්දාව රමණීය රැම්සා තෙත්බිමේ සිට මේ බිමට ආවරණයක් වූ කඩුලාන පරිසරය පිළිබඳව කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ හොඳම තැන හොඳම කෙනා මාත් එක්ක ඉන්නවා. ඒ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි. අයිබෝන් මහාචාර්යතුමා. අයිබෝන් කමල්. මේ රමණීය සිසිලනය ගෙන දෙන ඉතාම සුන්දර පරිසර පද්ධතියේ සිට ඔබට කියන්නට බොහෝ දේ ඇති. ඔබ පනසේ ආදරය කරන මේ පරිසර පද්ධතිය ගැන. එය හැඩ කරන කඩුලාන කියන්නේ එක ගහක්ද ගස් ගොඩක්ද? කඩුලාන කියන්නේ එක ගහක් නෙමෙයි කමල්, ගස් ගොඩක්. ඒ වගේම කඩුලාන කියන්නේ ශාක ප්‍රජාවක සම්මිශ්‍රණයක්. ඒ විතරක් නෙමෙයි කඩුලාන කියන්නේ පරිසර පද්ධතියක්. කඩුලාන පරිසර පද්ධතියක් වෙන්නේ සතුන්, ශාක සහ ඒ අවට තියෙන ජලයේ වාතය එකතු වෙලා හැදෙන සම්මිශ්‍රණයෙන්. ඉතින් අපි මේ දකින ඔබ කියපු වචනෙන් කියපු සුවිශේෂී පරිසර පද්ධතියේ තියෙන්නේ ඉතා ශුෂ්ක කටුක තැනක. මොකද ඒකට හේතුව කඩුලාන බොහෝ වෙලාවට ලෝකයේ දකින්න හම්බෙන්නේ නිවර්තන කලාපයේ. නිවර්තන කලාපයේ දකින්න හම්බෙන කඩුලාන තියෙන්නේ කරදිය සහ මිරිදිය සම්මිශ්‍රණය වෙන මේවැනි පරිසර පද්ධතිය. ඒ වගේමයි මේවැනි පරිසර පද්ධතියක් හැදෙන්නේ උදම් එක්ක හැමතිස්සෙම. එතකොට වඩදිය බාදිය සම්මිශ්‍රණයක් තියෙන තැනක හැදෙන්නේ. වඩදිය බාදිය සම්මිශ්‍රණයත් එක්ක ගංගා වලින් එන රොන් මඩත් එක්ක අපි මේ දකින්නේ කඩුලාන හැදිලා තියෙන රොන් මඩ ගොඩක. ඉතින් කොච්චර වතුර තිබ්බත් මේ ලුණු ජලය. ඒ නිසා මේ ශාකවලට අවශ්‍ය කරන පිරිසිදු ජලය ගන්න හරි අමාරුයි. ඒ වගේම රොන් මඩත් එක්ක ජීවත් වෙද්දී ඕනෙම වෙලාවක ගහක් වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි මේ බලන හැම තැනකම තියෙන ජලයෙන් වටවෙච්ච පොළව. ඉතින් එවැනි අවස්ථාවක මේ මුල්වලට අවශ්‍ය කරන වාතය ගන්නත් ගොඩාක් අමාරුයි. ඉතින් මේ සියල්ලටම අනුවර්තනය වෙච්ච සුවිශේෂී අනුවර්තන ගොඩක් තියෙන ශාක ප්‍රජාවක් තමයි කඩුලාන කියලා කියන්නේ කමල්. එතෙන්දී ඔබතුමිය තමයි මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඉන්න හොඳම කෙනා. මෙහි තියෙන සුවිශේෂතා මොනවාද? මේ තරම් දුක් පිරිපත දරාගෙන මේ ගහ හැදීම පරිසර පද්ධතියකට මොන තරම් වටිනවද? ඒ දුකින්දම තමයි, ඒ දුක්වලින් මිදෙන්නම තමයි මේ ශාක සුවිශේෂී අනුවර්තන ඇති කරගෙන තියෙන්නේ. අපි මේ අනුවර්තන දිහා බැලුවොත් අපිට සරලව බලන්න පුළුවන් දෙයක් මෙතනම තියෙනවා. මේ තියෙන කරුමුල් සහ කෛරුමුල් රයිසපෝරා ශාකේ එහෙම වෙලා තියෙන්නේ නොවැටි සිටින්න. ඒ වගේම මීට අමතරව මම මේ දකින්නේ මේ ශාකයේ තියෙන ගෙඩිය පැලයක් බවට පත් වෙලා මවක් ලෙස රැකගන්න ශාකයක්. ඒ කියන්නේ මවගුණ ඇති ශාකයක්. මවගුණ ඇති ශාකයක්. ඒකට හේතුව මේ කරල මම මෙතන මේ දකින රයිසෝපෝරාවල මේක ඇත්තටම පැලයක්. මේ පැලය ගහේම පැල වෙලා පැලවුණු ශාකයේ තමයි මේ මව් ශාකයේ මේ පරිසර පද්ධතියට නිදහස් කරන්නේ. ඔරොත්තු දේ. ඒ වගේමයි අපි තව දකිනවා ඔක්සිජන් අඩුකම නිසා ජලයෙන් යට වෙලා තියෙන හින්දා මේ බොහෝ ශාකවල විවිධ ආකාරයේ මුල් ඇති වෙලා තියෙනවා. ඍණ ගුරුත්වාකර්ෂක මුල්. ඍණ ගුරුත්වාකර්ෂක මුල් කියන්නේ පොළව යටට යන්නේ නැතුව තිරස්ව සහ සිරස් වේන මුල්. අපි එවැනි මුල් දකින ශාක ගොඩක් වෙලාවට මෙහි දකින්න හම්බෙනවා. උල්මණ්ඩේකට හොඳ උදාහරණයක්. ඔබ කිව්වා එන ගමන් අපිත් එක්ක මේ රමණීයත්වය විඳින්න එන වෙලාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් පිළිබඳව කඩුලාන. හරියටම හරි කමල්. අපි කඩුලාන විශේෂ ගැන කතා කරද්දී ශාක ගැන කතා කරද්දී අපි කතා කරනවා සත්‍ය කඩුලාන කියලා. සත්‍ය කඩුලාන කියලා කියන්නේ මේ පරිසර පද්ධති පමණයි දකින්න හම්බ වෙන්නේ. වෙන ලෝකේ වෙන පරිසර පද්ධති වලට ඒවට ව්‍යාප්ත වෙන්න බෑ.
ලෝකයේම ගත්තාම සත්‍ය කඩලාන සාමාන්‍යයෙන් අපි 52ක් 70ක් අතර ප්‍රමාණයක් ගැන කතා කරනවා. තුනෙන් එකක්ම එහෙම නැත්නම් ලංකාවේ මේ විශේෂ සත්‍ය කඩලාන 21ක්ම අපිට ලංකාවේ දකින්න හම්බෙනවා. ආශ්‍රිත කඩලාන කියන්නේ අනිකුත් විරල බඩ කලාපයේ දකින්න හම්බෙන ශාක. ඒවත් මේ කඩලානත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි අර කතා කරන බොහෝ සත්‍ය කඩලාන නොවන ආශ්‍රිත කඩලානත් මේ පරිසර පද්ධතිය තවත් විචිත්‍ර කරනවා. මේ තැනක් තියෙන වෙන තැන්වලක් තියෙනවා. අපි දෙහෝරාවක් තිස්සේ රැඳෙමින් මේ සුන්දරත්වයේ අත්විඳන ගමන් කටක් වටින කතා බහකට මහාචාර්ය සේවදී ජයකුඩි සහ සෙසු සම්පත්දායකින් එක රාශි වූ මේ බලාපොරොත්තු වෙන ඉක්මනින් මැදිරිය දිහාවටයි මේ එන්නේ. බොහොම ස්තුතියි කමල්. අපි නැවත වතාවක් ආනවිලුන්දාව පැත්තට එන්නට බලාපොරොත්තු වෙනවා. වැදගත් වන තොරතුරු සහේ අලංකාර රැම්සා තෙත්බිමේ තිබෙන කඩලාන පරිසර පද්ධතිය පිළිබඳ දැනුවත් වෙන්නට. ඒ වගේම අපි විටින් විට පුබුදුගම ප්‍රදේශයට අත යන්නට බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ මේ කඩලාන පද්ධති සංරක්ෂණය කර ගැනීම සඳහා වන එළඹෙන 26 වනදාට යෙදෙන ජාත්‍යන්තර දිනය නිමිති කොටගෙන තමයි අපි මේ සාකච්ඡාව දිගහැරෙන්නේ. පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඉන්න වෙලාවේ මේ පිළිබඳව අහන්න ඕනේ දේවල් ටික ඉක්මනින් අහලා දැනගන්නට ඕනේ නිසා ලේකම්තුමනි, දැන් කඩලාන පද්ධති සංරක්ෂණය සඳහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සැකසීලා තියෙන ප්‍රතිපත්ති මොනවාද? ඔව්, අත් වශයෙන්ම ඒ සම්බන්ධයෙන් විශාල වැඩපිළිවෙලක් තියෙනවා. විශේෂයෙන් පසුගිය දශක කීපයේ දැන් එකක් තමයි ජෛව විවිධත්ව සම්මුතිය තියෙනවා. එතකොට මේ ජෛව විවිධත්ව සම්මුතිය ඇතුලේ මේ කඩලාන පිළිබඳව විශාල වශයෙන් කතා කරනවා. දැන් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය තමයි ජෛව විවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය වෙන්නේ. එතකොට මෙහිදී අපි පරිසර අමාත්‍යාංශය හැටියට මේ කඩලාන සංරක්ෂණයට සහ තිරසර භාවිතයට සම්බන්ධ වෙන විශාල පාර්ශ්වකාර ආයතන සංඛ්‍යාවක් එක කටයුතු කරනවා. එහිදී වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, එතකොට විවිධ රාජ්‍ය නොවන සංවිධාන, ඒ වගේම විරල බඩ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, එතකොට තරුණ කණ්ඩායම්, ඒ වගේම පෞද්ගලිකාංශයේ මේ දායකත්වය, මේ ඒ අයගේ අදහසුත් අපි මේ සාකච්ඡාවට එකතු කරගන්න බලාපොරොත්තු වෙන එක තමයි. ඔව්. එතකොට මෙන්න මේ වගේ මේ පුළුල් පරාසයක ඉන්නවා. එතකොට මේක කොහොමද අපි කරන්නේ? දැන් ඉස්සෙල්ලාම 2015 තමයි මේ කඩලාන සම්බන්ධව විද්වත් කමිටුව නිර්මාණය වෙන්නේ. මොකද මේකට අවශ්‍ය විද්‍යාත්මක ප්‍රවේශය කොහොමද සකස් කරන්නේ කියන එක. ඊළඟට අපි මේ ඇති කරපු තව දෙයක් තමයි වැදගත්ම දෙයක්, මේ ශ්‍රී ලංකාවේ කඩලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්ති. මොකද දැන් මෙතන ගත්තාම කඩලාන පිළිබඳවම ප්‍රතිපත්තියක් තියෙනවා. මේක අවශ්‍ය වෙන්නේ මොකද මේක ජාතික වශයෙන් හරියාකාරව කොහොමද කරන්න කියන එක පිළිබඳව අර මේ ඉහලින් අපි කල්පනා කළ යුතු කාරණා තියෙනවා. මේක ගත්තොත් එහෙම ප්‍රතිපත්ති අභිමතාර්ථ හතරක් තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශ 19ක් තියෙනවා. එතකොට මේක තමයි අර උඩින් තියෙන මේ අපේ මෙවලම. දැන් එතනින් එහාට ගියාම ඊළඟට සකස් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ කඩලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතය පිළිබඳ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම. කියන්නේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක. ඇයි මේක අවශ්‍ය වෙන්නේ? මේ දැන් මේක හැදෙන්නේ ඔය කියන ප්‍රතිපත්තිය පසුබිම් කරගෙන. ඒතකොට මේක අවශ්‍ය වෙන්නේ දැන් අර මම කියවන්නේ විශාල පාර්ශ්වකාර මේ ආයතන තියෙනවා කියලා. දැන් මේ ඒ පාර්ශ්වකාර ආයතන සමස්ත කඩලාන සංරක්ෂණයට සහ තිරසර භාවිතය සඳහා ඔවුන්ගේ දායකත්වය කොහොමද ලබා දෙන්නේ? මොන කාලවකවානුවල මොන ආකාරයකට මොන වගේ මූල්‍යමය දායකත්වයක් ඇතුව ශ්‍රමදායකත්වයක් ඇතුව කරනවද කියන එක තමයි මේකේ අත වශයෙන්ම මේ විදියට මේ ටේබල් සමග ඉදිරිපත් කරන්නේ. මොකද මෙහෙම නැත්තම් අපිට මේක කරන්න බෑ. දැන් මේ දෙවෙනි ඊළඟට වැදගත්ම දෙයක් තමයි දැන් අපි කල්පනා කරනවා කඩලාන කිව්වහම ඇතැම් අය හිතනවා මේක ඕන තැනක ඉඳන්න පුළුවන්
ශාකයක් කියලා. දැන් මහාචාර්ය සෙව්වන්දිත් කිව්වා මොන වගේ පරිසර පද්ධතියකද කඩෝලා නින්දන්න පුළුවන්. අනිත් එක දැන් විශේෂයෙන්ම අපි මේ තරුණේක හැටියට මේ තිලන මෙතෙන්ට මැදිරියට ගත්තේ ඔබ දැක්ක දැන් අපි මේ දැන් මම මේ මැදිරිය ඉඳගෙන මම කතා කරන්නේ හුඟක් වෙලාවට න්‍යායාත්මකව සහ මෙහෙයුම් කලමනාකරණය පිළිබඳව. නමුත් තිලන බලන්න මේ ඒකේ ප්‍රජා දායකත්වය සහ මේ ඔහු ඒ බිමේ ඉඳගෙන මේ විද්‍යාව සහ මේ 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 ඒ ජනතාව ඒ විද්‍යාව සහ ක්‍රියාකාරකම් වල යෙදෙන ආකාරය පිළිබඳ හොඳ නිරීක්ෂණයක් සහ පර්යේෂණ ක්‍රියාදාමයක නිරත වෙනවා. ඉතින් ඒ නිසා මේක හුදෙක් මේ 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 උඩින් යන දෙයක් නෙවෙයි. මේක උඩින් මැදින් යටින් යන දෙයක්. එතකොට දැන් මේක මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. මම මේ ඊයේත් ඇහුවා මේ 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 පිළිබඳව මේ ශ්‍රී ලංකාවේ කඩෝලාන පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනයේ සඳහා වන ජාතික මාර්ගෝපදේශය. දැන් මේකේ දැන් මම උදාහරණ කීපයක් කිව්වොත් එහෙම දැන් බලන්න මේකේ තියෙනවා මොන වගේ මේ කඩෝලාන වනාන්තර වර්ග ලංකාවේ තියෙනවාද කියලා. මේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේක වෙනස් වෙනවා. දැන් ඒව අඳුනගත්තේ නැත්නම් අපිට මේ 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 කියන අපි කියන කඩෝලාන සංරක්ෂණය සහ භාවිතය කරන්න බෑ. දැන් ඊළඟට බලන්න මේ ඔබ හිතන් දැන් මේ කඩෝලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා කොපමණ උපකරණ ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා. දැන් මේ අය මේ 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 ක්ෂේත්‍රයට බැහැලා මේ උපකරණ භාවිතා කරමින් විද්‍යාත්මකව තමයි මේ මේ කඩෝලා ඔව් ඒකයි මම කියන්නේ සමහරු හිතනවා මේක නිකම්ම ඉඳන් පුළුවන් කියලා. එහෙම නැහැ. මේක මේ 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 මැනුම් කරනවාම මේ 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 pH අගේ බලනවා අනිකුත් දේ බලනවා. ඉතින් ඊට පස්සේ ඒක රැක බලා ගන්නවා නර්සරි ඇති කළා. ඊට පස්සේ ආදි වශයෙන් විශාල ක්‍රියාදාමයක් තියෙනවා. දැන් ඊළඟට ගත්තහම මේ 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 ප්‍රදේශයක් අරගෙන ප්‍රදේශයක කොහොමද මේ කඩෝලාන ඇති කරන්නේ? අපි කියනවා පොල් ලතු හැඩයට කියලා. දැන් මේ 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 ඔය මම හිතන්නේ ඉදිරියට පෙන්වුම් කරා මේ පොල් ලතු හැඩයට කොහොමද මේ යම්කිසි භූමියක කඩුලාන ඇති කරන්න කියලා. ඉතින් මේ වගේ විවිධ ආකාරයට කරනවා. ඊළඟට වැදගත්ම දේ තමයි අපි ශ්‍රී ලංකාව 2018 දී කොමන්වෙල්ත් මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මේ කඩුලාන සංරක්ෂණය පිළිබඳව නියමුවන් බවට අපි ප්‍රකාශයට පත් කරා. හොඳයි. හරිම සතුටුයි මේ කාරණා දැනුවත් වීම. මේ විදිහට විද්‍යාත්මක නියාමනයක් යටතේ මේ සියල්ල සිදු වෙනවා කියලා දැනගන්න ලැබීම. ඉතින් අපි එළඹෙන ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒ කඩෝලාන පරිසර පද්ධතිය වෙත ඔබව ගෙනියලා ඇසිදිසි සාක්ෂි සටහන් ලබා දීලා ඒ හරහා අපිට පුළුවන් වෙනවා සමහරලාට පර්යේෂණය දෙන දරුවෝ අපිට මුණ ගැහුණා ඒ අයත් එක්ක කතා බහ කරලා ඒ අත්දැකීම් හරහා කොහොමද මේ පරිසර පද්ධතිය සංරක්ෂණය කරන්න කියලා ඔබව දැනුවත් කරන්න. කඩෝලාන පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳවයි ඉරිදා අයබුවන් අද වෙන් වෙලා තියෙන්නේ. ඉතින් අපි විටින් විට දැන් ආනවිලුන්දාව ඉන්නවා අපේ මිත්‍රයා කමල් කාර්යවස, ඒ වගේම පුබුදුගම ඉන්නවා අපේ චංචල. ඉතින් මේ දෙදෙනාම සෝදානමින් සිටින්න කියන එකත් අපි මතක් කරනවා. විටින් විට ඔබ හොයාගෙන එනවා ඒ අපූරු පරිසර පද්ධතියේ ඉඳලම මේක කතා කරන්න තියෙනවා නම් කියන අර මොකද්ද දැඩි ආසාව මටත් ඇවිල්ලා තියෙනවා මම මෙහි මැදිරියේ. කොහොම හරි අපි සෝදානමින් සිටින කමල් ඒ අතරතුර තිලින අපිත් එක්ක මැදිරියේ වාඩි වෙලා ඉන්නවා. තිලින දැන් ඔබ තරුණ ක්‍රියාකාරිකෙක් හැටියට දැන් මේ අපි කතා කරන්නේ කඩෝලාන සංරක්ෂණය ගැන. දැන් කඩෝලාන සංරක්ෂණය කියනකොට ශේෂ්ත්‍රයේ අර ලේකම්තුමා කිව්වා වගේ බිම් මට්ටමේ ජනතාවත් එක්කලා මේ විද්‍යාත්මක කාරණා අරගෙන ගිහිලා නිරීක්ෂණ සහ පරීක්ෂණ කරන කෙනෙක් හැටියට මේ මේ සංරක්ෂණ කතාව කොහොමද කරන්නේ අපි? ඔව් ඇත්තට මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මම උදාහරණයක් විතර ගන්නම්. මම දැන් දැකලා තියෙනවා. ඔව් මම දැන් මම කටයුතු කරන ආනවිලුන්දාව රැම්සාබේ භූමියේ තියෙන කඩුලාන ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය ගැන. ඒතර මේ ව්‍යාපෘතියේදී අපි ඇත්ත වශයෙන්ම මේ පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කඩුලාන පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපන මාර්ගෝපදේශය අනුව තමයි සියලුම කටයුතු අපි සැලසුම් කරන්නේ සහ කරගෙන යන්නේ. එතකොට මෙහිදී උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ කඩුලාන ප්‍රතිෂ්ඨාපනයේ තියෙන පළවෙනි සහ වැදගත්ම අංගයක් තමයි ස්ථානය තෝරා ගැනීම, සයිට් සිලෙක්ෂන් කියලා අපි කියනවා. එතකොට මොකද මේ අපි වැරදියට මේ පියවර ගත්තොත් එතනින් එහාට සිදුවෙන සියලුම ක්‍රියාමාර්ගවල විශාල වැරදි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එහෙනම් සයිට් සිලෙක්ෂන් එහෙම නැත්නම් ස්ථානය තෝරා ගැනීම ඉතාමත් වැදගත්. ඒ විදිහේ මේ ආනවිලුන්දාවේ මෙම
කඩලාන ප්‍රතිෂ්ඨාපනයේ සිදු වන භූමි භාගය මීට වසර ගණනාවකට පෙර ඉස්සන් වගා භූමි විදිහට තිබිලා මීට දශක ගණනකට පෙර අතහැර දමා ද මේ වෙන විට මුඩු බිම් වගේ තිබුණ භූමි ප්‍රදේශයක තමයි මේ කඩලාන ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ. එතකොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තියෙන මෙම භූමියේ කාලකට පෙර මේ ඉස්සන් වගා භූමි ඇති කරන්න පෙර කඩලාන තිබුණු බවට දෙපාර්තමේන්තුව විසින් නිර්ණය කරගැනීමෙන් පසුව තමයි මේ ස්ථානය තෝරගෙන තියෙන්නේ. ඒ අනුව තමයි එහි අපි ප්‍රතිස්ථාපන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මෙහිදී අර අපේ අනිල් සර් කිව්වා වගේ අපි ප්‍රතිස්ථාපනය කරන්න එහෙම නැත්නම් කඩුලාන සිටවන්න නැත්නම් ඇල මාර්ගයක් ජල මාර්ගයක් සකස් කරන්න කලින් විශාල වශයෙන් අධ්‍යයනන් කීපයක් සිදු කරන උදාහරණයක් විදිහට දැන් අපිට මහාචාර්ය සෙව්වන්ද ජයකොඩි කිව්වා වගේ අපිට ලංකාවේ සත්‍ය කඩුලාන විශේෂ 21ක් තියෙනවා. නමුත් මේ කඩුලාන යම් කිසි ශාකයක් සත්‍ය කඩුලානයක් වූ පමණින් අපිට එය ඕනම තැනක හිටවන්න පුළුවන් කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඒක කඩුලාන වලට සුදුසු පරිසර පද්ධතියක් වෙන්න පුළුවන්. නමුත් එම ප්‍රදේශයේ ඕනෑම කඩුලාන ශාකයකට හැදෙන්න පුළුවන් කියන එකකුත් නැහැ. එම නිසා අපි බොහෝ විට වෙරළ සිට ගොඩබිම දෙසට අපි ආද්‍යයනෙන් සිදු කරමින් ඒ ප්‍රදේශයේ ස්වභාවික කඩුලාන පරිසර පද්ධතිය තියෙන කුමන ශාක විශේෂද සහ එම විශේෂවල ව්‍යාප්තිය වෙරළින් ඉඳන් ගොඩබිමටදී මොන වගේ ව්‍යාප්තියක්ද තියෙන්නේ කියන එක අපි නිතර නිතර අධ්‍යයනය කරන එකට අපි විවිධ ක්‍රම يعني ලයින් ට්‍රාන්සෙක්ට් එහෙම නැත්නම් විවිධ ක්‍රම අපි භාවිත කරලා ඒ අධ්‍යයනය කරලා එම අධ්‍යයනින් ලබාගත් දත්ත ප්‍රමාණය අනුව ඒ ස්වභාවික පරිසර පද්ධතියේ තියෙන ලක්ෂණ ඒ ආකාරයෙන් ඊට සමාන ආකාරයකින් ප්‍රතිනිර්මාණය කරන්න තමයි ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය තුළ අපි උත්සාහ කරන්නේ. නමුත් මෙහිදී එක විශේෂ දෙයක් තියෙනවා. සමහර වෙලාවට මේ අධ්‍යයනයන් සඳහා විශාල කාලයක් යනවා. සමහරවිට අපිට ඇල මාර්ගයක් සකස් කරලා කඩුලානයක් හිටවන්න යන කාලයට වඩා විශාල කාලයක් මේ අධ්‍යයනයන් සඳහා ගත වෙනවා. නමුත් ඒ තියෙන වැදගත්කමත් ඉතාමත් වැදගත් විශාලයි. ඉතින් අපි මෙතෙන්දී කතා කරොත් විදා වැදගත් දෙයක් කියන්න ඕනේ. අපි මොන වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ මීට වසර ගණනාවකට පෙර ඉස්සන් වගව මේ ඇති කරන්න පෙළ මෙතන තිබුණ අපිට අහිමි විය ගිය කඩුලාන පරිසර පද්ධතිය නැවත ඒ විදිහටම 100%ක් මෙතන ප්‍රතිනිර්මාණය කිරීමකට අපි උත්සාහ දරන්නේ නැහැ. අපේ උත්සාහය තමයි මේ වෙද්දි තියෙන පරිසර තත්ත්වයන්ට අනුකූලව මේ වෙද්දි ජලයේ සහ පසේ තියෙන භෞතික රසායනික තත්ත්වයන්ට අනුකූලව මේ වෙද්දි තියෙන ඒ ප්‍රදේශයේ ස්වභාවික පරිසර පද්ධතියන්ට අනුරූපව දරා ගන්න පුළුවන් කඩුලාන පරිසර පද්ධතියක් ඇති කිරීම තමයි අපේ උත්සාහය. හොඳයි තිලින ලේකම්තුමනි අපි නැවතත් ආනවිලුන්දාව පැත්තට ගිහිල්ලා යමු. කමල් බලාගෙන ඉන්නවා. කමල් ඔබට ආනවිලුන්දාවත් කොළඹත් රට වෙනුවෙන් එක්කලාට මම ඇවිද යන්නේ ආනවිලුන්දාව පාලම මත ඉදිරියෙන් තිබෙන මුතුපන්තියේ ගම්මානය මේ පැත්තෙන් තිබෙන ආනවිලුන්දාව තෙත්බිම මේ තෙත්බිමේ කඩුලාන ප්‍රතිස්ථාපනය පිළිබඳව තමයි අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙන්නේ. ප්‍රතිස්ථාපනය කරන්නේ විනාශයක් වූ නිසා. හැබැයි අපි විශ්වාස කරනවා පැලයක් සිටවීම පෙන්වීම ධනාත්මකයි ගසක් වෙනසීම කියනවට වඩා. මේ කාර්යභාරයට බිම් මට්ටමේ මැදිහත්ව නිලධාරියා තමයි වනජීවි දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරි උපනන්ද මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. උපනන්ද අපිට කියන්න මේ විනාශයේ වැළැක්වීම සහ ප්‍රතිස්ථාපනයේ නීතියෙන් පමණක් කළ හැකිද කියලා? නෑ. ඇත්තරම කමල් මහත්තයා අපිට මේක නීතියෙන් විතරක් කරන්න බෑ. මෙහිදී අපි අවට ප්‍රජාවත් සමග අත්වැල් බැඳ ගන්න ඕනේ. මොකද අපි මෙම ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය කරගෙන යන්නේ ප්‍රජාව මූලික කරගනිමින්. අපි මෙම ව්‍යාපෘතියේදී අපිට තනියෙන් මේ වැඩ කටයුතු සිදු කරන්න බෑ. ඒ නිසා අපි අවට ගම්වාසීන් එක්ක යාලට ප්‍රතිලාභ ලැබෙන විදිහට එයාලගේ එයාලට මේ පිළිබඳ තියෙන දැනුම ලබා දීලා එයාලගේ සම්පූර්ණ දායකත්වය අපි මේ සඳහා ලබා ගත්තා. ලබාගෙන මොකද කළේ? අපි නියම ව්‍යාපෘතියක් විදිහට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආනෙලුන්දාව අබේ භූමියේ පිෂ්පෝන් ඒ කියන්නේ මාළු කට්ටේ හැඩයට කාණු පද්ධතිය සකස් කරලා ඒ තුළ කඩුලාන බීජ සිටුවීම සිදු කරා. හරි ලස්සනයි. මාළු කට්ටේ හැඩයට කණු පද්ධතිය සකස් කළා. ඒතරට කියන්න. ඒ විදිහට අපි ගමේ ප්‍රජාවගේ දායකත්වය ලබාගෙන අපේ කඩුලාන බීජ සිටුවීම සිදු කරා. අද මේ වන විට එය කුඩා බීජ සිටුවපුවා. අද මේ වන විට විශාල සාමාන්‍ය ප්‍රමාණයේ ගස් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔබටත් ගම්වැසියන්ටත් සතුටක්. ඔව් අනිවාර්යෙන්ම. ඉස්සරහට මොකද කරන්නේ තැයි? ඉදිරියට අපි දෙවෙනි පියවර විදියට නාවික හමුදාවේ සහයෝගය ඇතිව ජලවාහන රටා අධ්‍යයනය කරලා භූමියේ අපිට ජලය ලබා ගන්න පුළුවන් පහසුම ස්ථාන ජලය රැඳෙන ස්ථාන යා කරමින් කාණු පද්ධතිය දෙවෙනි අදියර විදියට අපි සකස් කරා. මේ අපි දකිමින් ඉන්නේ දර්ශන. එහෙමයි.
ඉතින් ඒ දැන් අපිට පළමු නියම ව්‍යාපෘතියෙන් ලබාගත්තු අත්දැකීමුත් එක්ක දෙවෙනි දියරේදී අපි අපේ තියෙන බාධක මැඩගෙන ඉදිරියට අපේ ව්‍යාපෘතිය සාර්ථක කරගෙන යනවා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ අපේ ව්‍යාපෘතිය ඉදිරියට යනවා සාර්ථකත්වයේ ඔබේ අභිප්‍රායක් නම් අපි ඒ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ පාලම මත හිඳිමින්ම ඔබට ආරාධනා කරන මුළු මහත් රටේ මේ වගේ දේවල් වලට හිතකරමේ ජනතාවට අපේ රටේ ආදරණීයයන්ට ඔබ කොහොමද ඒට ආරාධනා කරන්නේ ඔව් කමල් මහත්තයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හැටියට මගේ ප්‍රධානම රාජකාරිය වෙන්නේ නීති ක්‍රියාත්මක කිරීම ඇත්තෙම අපි මේ නීති ක්‍රියාත්මක කරන්නේ මේ පරිසර සම්පත රැක ගැනීම සඳහා ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම් පරිසර පද්ධතියේ නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපිත් සමග අත්වැල් බැඳ ගන්න අපි මේ දේවල් රකින්නේ අපේ මේ මුළු මහත් සමාජය වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි උපනන්ද මහත්මයා ඔබේ පණිවිඩයත් හරි වටිනවා අපි ඒ රටට කියන්න තමයි මේ මොහොතේ ඒක රාජවී සිටින ඉර්දායිබුවන් තුලින් කඩොලාන රැක ගන්න එක්වන්න ඒ තමයි ඒ සුබ පණිවිඩය අපි යලිත් මැදිරියට එනවා යලිත් හමු වෙමේ බලාපොරොත්තු වෙයි බොහොම ස්තුතියි කමල් මාළු කට්ටක හැඩයෙන් කානු පද්ධතිය සකස් කරලා විශාල ප්‍රදේශයක කඩොලාන නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ බැරෑරුම් කාර්යභාරයක යෙදෙන අපූර්ව දර්ශන ඒකත් එක්ක හිත බොහොම හැදෙනවා හැබැයි අර බුද්ධිකේ පැත්තේ ඉඳලත් ඒ වගේම තිලින කියපු කාරණා අපිට සාක්ෂි වශයෙන්ම දැක ගන්න පුළුවන් වුණා ලේකම්තුමනි නමුත් මේ මේක අපිට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ කඩොලාන විනාශය නිසා කඩොලාන විනාශ වීමේදී බොහෝ වෙලාවට මේ සංවර්ධකයින්ගේ සංවර්ධන ක්‍රියාකාරකම් ආදී සහ මානව ක්‍රියාකාරකම් නිසා මේ විනාශයට පත් වෙනවා කියන එක අපි හඳුනාගෙන තියෙනවා දැන් එතකොට මේ මේ විනාශය නැවත යථාවත් කිරීම සඳහා තමයි අපිට විශාල බරක් දරන්න වෙලා තියෙන්නේ මේ වගේ වෙලාවක රජයකට සහ රටකට මේ වගේ විශාල මුදලක් මෙවැනි කාරණාවකට යොදන්න වීම ලොකු බරක් ඒ ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ එකක් තමයි දැන් මර කලින් කියවාකේ මේක හුදෙක් රජයෙන් පමණක් කරන දෙයක් නෙවෙයි අපි මේ සඳහා නායකත්වයේ දෙනවා රජයේ පාර්ශ්වකාර ආයතන තියෙනවා ඊළඟට වෙනත් ඔබ දැන් මේ සාකච්ඡා කරන්නේ විවිධ වෙනත් ආයතන සමග එක්ක පෞද්ගලික ආයතන තියෙනවා මේ ආකාරයට කරන්නේ එතකොට මේක මෙහිදී අත වශයෙන් වෙලා තියෙන්නේ මේ මේක එකක් තමයි මේක ජාතික මෙහෙවරක් පමණක් නෙවෙයි මේක ජාත්‍යන්තර මෙහෙවරක් අතන අපි මේ ජීවත් වෙන්නේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපන දශකයේ එතකොට දැන් මේ කඩොලාන කියන්නේ එක් පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය. එතකොට එහෙමනම් අපිට එක්තරා ආකාරයකට විද්‍යාත්මකව අපිට දැනුම මේ හදාගනිපු මේ ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපිට යම්කිසි නායකත්වයක් දෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි මේ කඩොලාන පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය. ඒ නිසා මේක ශ්‍රී ලංකාවට ඉතාම සුදුසු වෙනවා. දැන් මේකෙදී අත වශයෙන් මේ කිරීමේදී උදාහරණයක් ගන්න දැන් 2019 මේ 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 ලංකාවේ තියෙන මේ 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 කඩුලාන මැන බැලීම සිද්ධ කරනවා. ඒ වගේම ලංකාවේ හෙක්ටයාර් 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිෂ්ඨාපනය වෙනවා ඒ කාලය තුල. ඒ වගේම මේ අර 2018 අපි කොමන්වෙල්ත් එකේ මේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ගන්නවා කියලා කිව්වට පස්සේ අත වශයෙන්ම මේ බජට් එකෙන් මිලියන 500ක මුදලක් ලබා දෙනවා. එතකොට ඒ හරහා පැලතවන් ලංකාවේ විවිධ ප්‍රදේශවල 23ක් ඇති කරනු ලැබුවා. එතකොට මේ ඒ හරහා තමයි ඔය කියන හෙක්ටයාර් 400කට වැඩි සංඛ්‍යාවක් කටයුතු කරේ. දැන් මේක ඒ වගේම අපි දන්නවා අර අතහැර දැමු මේ ඉස්සන් කොටු එතකොට අතහැර දැමු මේ මේ ලුණු ලේවායන් එතකොට කැබිනට් තීරණයක් ගත්තා මෙන්න මේ දෙක වසරකට වඩා භාවිතා නොකර තිබුණා නම් ඒ සියල්ල ප්‍රතිෂ්ඨාපනයට ඇතුළත් කරනවා කියන එක. ඉතින් ඒ අනුව තමයි මේ ඇතැම් ප්‍රදේශ දැන් තිලිනත් කිව්වා මේ ක්ෂේත්‍රිනුත් කිව්වා මේ ප්‍රදේශ කලින් මේ ඇතැම් විට මේ ලුණු ලේවායන් එහෙම නැත්නම් මේ වෙනත් භාවිතයන්. එතකොට ඊ වගේ තීරණ ගත්තා. ඉතින් මේව හරහා යන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ අදවන විට අත්වශයෙන් මේක එතනින් එහාට ගිහිල්ලා
ප්‍රජා සහභාගීත්වයක් ඇතුව කරනවා. ඒ වගේම මම කියන්න ඕන දෙයක් තියෙනවා මේක සැඟවිච්ච කාරණාවක් තියෙනවා මේක ඇතුලේ විශාල ආර්ථිකයකුත් තියෙනවා. එකක් තමයි අර ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සාමාන්‍ය දුප්පත් ජනතාවට ඇතිවන ආර්ථික වාසිය. දෙවෙනි කාරණාව තමයි රටට ඇතිවිය හැකි ආර්ථික වාසිය. දැන් අපි කිව්වා මේ 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 කඩෝලාන ගත්තොත් එහෙම සාමාන්‍ය අපේ මහපොළොවේ තියෙන ශාකයකට වඩා අට ගුණයක් පමණ කලින් සඳහන් කළා මිලියන 500 කියලා මිලියන 50 මේ 50 මිලියන සමාන නේද මිලියන 50 කො මේ කඩෝලාන ශාකය අට ගුණයක් පමණ කාබන් තිර කරනවා. දැන් අපි කතා කරනවා මේ බ්ලූ කාබන් ඉකොනොමි කියලා. ඒ කියන්නේ මේ 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 නිල් කාබන් ඉකොනොමි එකක් පිළිබඳව. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට ඉදිරියට මේවා මේ මේ මෙන්න මේ ප්‍රතිෂ්ඨාපනයන් හරහා අපිට හැකියාව ලැබෙනවා මේ ශ්‍රී ලංකාවට ආර්ථික වාසියක් ගන්න. දැන් ඕක ගත්තහම මේ මම ඊටාම කිටින් කියන්නේ කාබන් ටොන් එකක් කියලා කියනවා. ඒ කියන්නේ කාබන් ටොන් එකක් කියන්නේ කාබන් ටොන් එක. ඒ කියන්නේ තිර කරන්න තිර කිරීමේදී අපි ගණනය කිරීම. ටොන් එකක මිල යුරෝපයේ නම් සාමාන්‍යයෙන් මේ වන විට ඇමරිකානු ඩොලර් 80ක් පමණ වෙනවා. එතකොට මේ තිර කිරීමේදී ඇත්ත වශයෙන්ම කාබන් මේ 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 අපි කතා කරන්නේ ලක්ෂ ගණන් වලින්. ඉතින් අපි මේ කඩෝලාන වෙන්න පුළුවන් එහෙම නැත්නම් ටෙරස්ට්‍රියල් ඒ කියන්නේ පොළොව මත ඇතිවන අනිකුත් නිවර්තන වනාන්තර වෙන්න පුළුවන් මේවා සංරක්ෂණය කිරීම හරහා එකක් අපිට දේශගුණ විපර්යාස පිළිබඳව ජාත්‍යන්තරව අපි බැඳී ඉන්න මේ දේවල් ළඟා කර ගැනීමට හැකියාවක් ලැබෙනවා වගේම අනිත් අතින් ඒ සංරක්ෂණය හරහාම අපිට ආර්ථික වාසියක් ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ එතෙන්ට අපි තාම ගිහිල්ලා නැහැ. නමුත් අපිට ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඉදිරියේදී මේ පැත්ත ඉතා කල්පනාකාරීව බලන්න සිද්ධ වෙනවා. රජය මේ වගකීම සහ මෙහි නියාමනය නායකත්වය ලබා දෙන්නට අවශ්‍යයි. ඒ සඳහා මුදලක් වියදම් කරන්නට වෙයි. ඒක අපේ පරිසරයට විතරක් නෙවෙයි මේ මුළු මහත් මිහිතල මාතාවගේම අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කරන ආයෝජනයක්. ඒක ඒ නිසා අනිවාර්යෙන් අපි නිර්ලෝභීව කළ යුතු දෙයක්. කෙසේ හෝ මේ සියලු දේට හරිම යහපත් පෞද්ගලික අංශයේ දායකත්වය ලැබීම සහ ලැබෙන බවට ආරංචි වීම මං හිතන්නේ කමල් ලෑස්ති වෙලා ඉන්නේ ඒ ගැන කියන්නට වෙන්නට ඕනේ. ඇත්තෙන්ම එවන් ආදර්ශයක් සපයන බිම් කඩකයි මම ඉන්නේ. සාමාන්‍යයෙන් පැලයක් ගහක් වෙන්න දිගු කාලයක් ගත වෙනවා. ආයෝජනයත් ඒ වගේ තමයි. පෞද්ගලික අංශයේ ආයෝජනය කරන්නේ ලාභයක් බලාපොරොත්තු වෙන. මාත් එක්ක ඉන්නේ සංජීව මලතුංග මහත්මයා. ඔබේ ආයතනය මේ බිමේ ආයෝජනය කළේත් ලාභයක් බලාපොරොත්තු වෙන. ඇත්තටම හේමාස ආයතනය කියලා කියන්නේ 100%ක් දේශීය ආයතනයක්. එතකොට මේ ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ඇත්තේ අපි මේ චූටි පැල හිටවලා අපි තව කාලෙකින් බලාපොරොත්තු වෙනවා මේ පැල ලොකු පැල වුණාට පස්සේ ලොකු ගස් වුණාට පස්සේ මේ රටට සෞභාග්‍යයක් ඇති කරලා දෙන්න. ඒ කියන්නේ මේ කාබන් තිර කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මේ මගින් අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම කවදා හරි දවසක මේ ලංකාවට ඒක ලොකු අභිමානයක්. ඔව් සංජීව, ඒ ඔබේ අභිමානය රටට කියන්නට ලැබීම අපිට සතුටක්. මේ පැල හෙට දවසේ විසල් රුක් බවට පත් වෙලා මේ ආන විලුන්දාව තෙත් බිමට සිසිලසක් ගෙන එවි. ඒ සිසිලස රටට බලාපොරොත්තුවක් අභිලාෂයක් බවට පත් වේ. ඔබ දකින දර්ශන කියා සිටින්නේ හෙට එච්චර කලවර නැති වග. දේශීය ආයතනයක් ගෙනදෙන මේ ආදර්ශය මහත් ජාතික කතාබහකට නිමිත්තක් කියන කාරණාව සිහිපත් කරමින් අපි තව මොහොතකින් මැදිරියට එනවා. ස්තුතියි, හරිම සතුටුයි අපිට ඒ දර්ශන දකිද්දී. ඒ කියන්නේ අපි හෙට එච්චර කලවර නැහැ. මේ ප්‍රතිස්ථාපන කාරණාව ඉතාම හොඳින් සිදු කරන ආකාරය, ඒකට පෞද්ගලිකාංශයේ මැදිහත් වීම, ප්‍රජාවගේ මැදිහත් වීම, නිලධාරීන් සහ රජයේ කාර්යභාරයේ ඉටුවීම, මේ සියල්ලේ එකතුව තමයි මේ ජයග්‍රහණවල ප්‍රතිඵල බවට පත්වන්නේ. ඉතින් හරිම වැදගත් ලේකම්තුමනි, දැන් මේ කියන මේ කඩොලාන සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය සඳහා අපේ මේ පුංචි රට ලබා දෙන මේ ආදර්ශය ලෝකය දන්නවද දැන්?
දන්නවා මොකද මාර්වම කිව්වා කි 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී තමයි ශ්‍රී ලංකාව මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තුල කඩොලාන ප්‍රතිෂ්ඨාපනයේ නියමුවා කියලා ප්‍රකාශයට පත් වුණා. පත් වුණේ. ඉතින් ඒකත් එක්ක අපිට මේ අපේ වගකීම විශාල වශයෙන් වැඩි වුණා. ඉතින් ඒ ඒ හරහා ඒ ඒ ඒන් පස්සේ තමයි අපි මේ වැඩි 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 වශයෙන් ක්‍රියාකාරකම් එතකොට ඒ වගේම අපි එහිදී අපි අනිත් අතට මේ ආර්ථික වශයෙන් දියුණු රටවල් වල අපි දන්නවා මේ 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 තාක්ෂණය හැම පැත්තෙම වැඩි. ඒ නිසා අපේ තරුණයින් 8 දෙනෙක් පමණ ඕස්ට්‍රේලියාවේ සිස්රෝ කියන මේ ආයතනයට යවලා පුහුණුව ලබාගෙන මේ පිළිබඳ මේ හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අනිත් අතට අපි තාක්ෂණික ආධාර ලබා දීලා තියෙන වෙන රටවල් වලට දැන් උදාහරණයක් ඇරෙන්න බාහරෙන් බාහරෙන් රටේ මේ කඩොලාන මේ ප්‍රතිෂ්ඨාපනය සඳහා මේ ශ්‍රී ලංකාවේ අපේ විශේෂඥයින් ගිහිල්ලා මේ ඔවුන් සමග කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මේ කඩොලාන ප්‍රතිෂ්ඨාපනයේ පිළිබඳව ජාත්‍යන්තරව සාකච්ඡා වෙද්දී ඒක අත වශයෙන්ම එක්සත් ජාතීන්ගේ මේ පාරිසරික වැඩසටහන තුල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව වෙන්න පුළුවන්. මේ ශ්‍රී ලංකාව මේ පිළිබඳව ආදර්ශමත් සහ යම්කිසි තාක්ෂණික හැකියාවක් තියෙන ඒ වගේම බිම් මට්ටමේ ක්‍රියාකාරකම් කෙරෙන රටක් හැටියට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ වගේ තව තියෙන රටවල් උදාහරණයකට ඉන්දුනීසියාව වගේ රටවල් වල ඒ රටවල් වලත් සැලකිය යුතු ලෙස කඩොලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා උත්සාහයක් දරනවා. ඉතින් දැන් ජාත්‍යන්තරයට විතරක් නෙවෙයි දැන් අපේ ගම්පලාත්වල වැසියන්ටත් ගම්බදව ඉන්න දෙනාටත් මේකේ අගය බොහොම හොඳින් දැනිලා තියෙනවා කියලා තමයි අපි තේරුම් ගන්නේ එහි ගිහිල්ලා ඉන්න අපේ කණ්ඩායම් වලට දැනෙන ආකාරයෙන්. ඉතින් මේ මේ සංචලතාව ගැන එහි ඉඳලා අපිට කියන්න අපේ චංචලට පුබුදුගම ඉන්න චංචලට එහි චංචල හමු වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. චංචල අසෙල් අයියා. ඔව්. ආයුබෝවන්. අද අපි ගමන පටන් ගත්තේ ගඟේ වාඩියෙන්. ගංගේ වාඩියේ ඉඳලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ පුබුදුගමට. අද වැඩසටහනේ අපේ කටයුතු වෙන්නේ මේ පුබුදුගමවට. පුබුදුගමට ආව වෙලාවේ මාත් එක්ක ඉන්නවා චංචල. චංචල තමයි මේ ගමන පරිස්සමෙන් ආවගෙන ආවේ. චංචල කියන්නේ දැනුවත්කමත් එක්ක ජීවිතේ වෙනස් කරගත්ත කෙනෙක්. චංචලම කතාව කියන්නේ. ඔව් ඇත්තරම මම ජීවත් වෙන්නේ කඩුලාන පරිසර පද්ධතියක් තුළ. මගේ නිවසේ ආවට වටපිටාව තියෙන්නේ කඩුලාන පරිසර පද්ධතියක්. ඒ වගේම මම මේ කඩුලාන පරිසරය ගැන දැනුවත් හිටියේ නැහැ. පාසල් යන කාලේ නම් ඊට පස්සේ තමයි පරිසර අමාත්‍යාංශයෙන් අපිට මේක ගැන දැනුවත් කරලා ඒකෙන් දැනුම අරගෙන තමයි දැන් මම කඩුලාන පරිසර පද්ධතිය තුර ටුරිසම් කියන දේ දියුණු කරගෙන යන්නේ. දැන් චංචල ඔය කතාව කියද්දි මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. සංචාරක කර්මාන්තෙ එක්ක විවිධ විදිහේ මිනිස්සු වෙනවා උතෙන්ට. ඔව්. ඒ අයට අනිවාර්යෙන්ම දෙන්න පණිවිඩයක් ඇති. ඇත්තරම එනවා මේ කඩුලාන පරිසරය බලලා ඇත්තරම මේකෙන් වෙන මේ මේක ආරක්ෂා කරගන්න මේක පිරිසිදුකමෙන් තියාගන්න එයාලගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න එයාලා. ඒ වගේම සමහර මිනිස්සු අතින් මේක විනාශයට පත් වෙනවා. ඒක විනාශයට පත් වීම වළක්ව ගන්න මගේ දැනුම භාවිතා කරලා මම සෑහෙන උත්සාහ කරනවා. ඒ වගේම මේ පරිසර පද්ධතිය විනාශ වුණොත් මට වගේම අපේ ගමේ මේ ලෝකේ සෑහෙන දෙනෙක්ට මේ ව්‍යාපාරය නැති වෙනවා. ඒ හින්දා මේ කඩුලාන පරිසර පද්ධතියත් ආරක්ෂා කරගෙන අපේ රැකියාවත් ආරක්ෂා කරගන්නට එන සංචාරකයන්ට මම කියා දෙනවා. ඒ විදිහට තමයි චංචලගේ කතාව කියන්නේ. ඒ කතාව අහද්දි මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. බලන්න ඔබේ අවට ජීවිතේ වෙනස් කරන දේවල් ඕනේ තරම් ඔබේ වටපිටාවේ තියෙන්න පුළුවන්. දැනුවත් වෙන්න, ජීවිතේ වෙනස් කරගන්න. අපි අද ඉන්නේ පුබුදුගම. අපි නැවත හමු වෙමු. පුබුදුගම සිට අර
තරුණයාගේ බොහොම ප්‍රබෝධමත් වෙන සිතුවිලි අපිට හරි වැදගත් වෙනවා. කෙසේ හෝ කඩුලාන සංරක්ෂණය අපි කතා බහ කරන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට චංචල. කඩුලාන වැදගත් බව දැන් අපි සාකච්ඡාව තුළ කතා වුණා. දැන් මේ තියෙන ඒ කියන්නේ ජීවමාන කඩුලාන වල වැදගත්කම ගැන කතා කරපු දෙයට අමතරව ලේකම් තුමනි තව මේ පරිසර පද්ධතියේ තියෙන වැදගත්කම අපි කොහොමද හඳුනාගන්නේ? පොඩක් කියනවනේ පරිසර දැන් ඒ කියන්නේ ජීවමාන කඩලාන අපේ පරිසර පද්ධතියට වැදගත් කියන එක අපි සාකච්ඡා වුණා. මීට අමතරව මේ තවත් හේතු තියනවාද මේවට වැදගත් වෙන්න මේ පරිසර පද්ධතිය අපි කතා කරපු වැදගත්කම් වලට අමතරව? ඔව් මං හිතන්නේ මම එක්තරා ප්‍රමාණයකට කිව්ව උදාහරණයක් හැටියට මේ බ්ලූ කාබන් ඉකනෝයි පිළිබඳව නේ. එතකොට ඒ කියන්නේ මේ මේ පරිසර පද්ධතිය හරහා පරිසර පද්ධතියෙන් ඔබට ගිහිල්ලා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැන් මේ 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 කොහොමද ආර්ථික වාසි ලබා ගන්න? එතකොට පරිසර සංරක්ෂණය කියන එක ආර්ථිකයත් එක්ක එකතු කරන්නේ කොහොමද? එතකොට මේ මේ අනිත් එක අපි රටක් වශයෙන් හුදකලා නොවි ජාත්‍යන්තරයත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? ඉතින් මේ වයිදි සමහර ලාවට අපිට අපි සම්ප්‍රදායිකව හිතන ඇතැම් මතවාද වලින් පොඩ්ඩක් ඈත් වෙන්නත් සිද්ධ වෙනවා. පොඩ්ඩක් අපි ලෝකයට විවෘත වීමකුත් අවශ්‍ය වෙනවා. මොකද මේ තාක්ෂණය දැනුම ඒ වගේම අපි දන්නවා මේ මේ දේශගන විපර්යාස නිසා ඇති වෙලා තියෙන විශාල බලපෑම ඇති කළා තියෙන්නේ ගොඩක් මේ ප්‍රධාන වශයෙන් මේ දියුණු ජාතීන්. එතකොට ඒ අයට සිද්ධ වෙනවා එයට අවශ්‍යතාවයක් තියෙනවා ඒගොල්ලන්ගේ කාබන් තිර කෙර ගැනීම. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් මේ 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 ওই GHG emissions ඇති කිරීම නිසා ඇති වුණු තත්වයන් නැවත යම් කිසි ආකාරයකට හරව ගන්න. එතකොට එහිදී මෙන්න මේ ලෝකේ තියෙන මේ මේ tropical belt එක, ඒ කියන්නේ සමකයෙන් ඉහළට සහ පහළට තියෙන tropical belt එක තමයි වග කියන්නේ ලෝකේ මේ මේ ජෛව විවිධත්වයෙන් 70%කට පමණ. නමුත් ওই කියන global north අපි කියනවා මේ ඒ ඒ දියුණු රටවල් තියෙන මේ බොහෝ විට 90%ක් තියෙන මේ මේ මේකෙන් පිට. එහෙනම් ඒ අයගේ ආයෝජන ඉතාම වැදගත් වෙනවා මේ මේ මෙන්න මේ කියන මේ 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 ට්‍රොපිකල් බෙල්ට් එකට. එතකොට ඒ ආයෝජන ඉබේට ලැබෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා ගතියුතු ක්‍රියාමාර්ග උපක්‍රම සමහිත අපි තරමක් නම්‍යශීලී වෙලා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔය කතා කරපු කාරණා ඇතුලේ තිබුණ ඔය නිල කාබන් පරිසර පද්ධතිය තිලින දැන් ඒ පිළිබඳ අපිට කොහොමද දත්ත හැටියට මොනවද තියෙන්නේ? ඔව් අත්ත වශයෙන්ම අපි ළඟ යම්කිසි දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අපිට නිශ්චිත වශයෙන්ම ලංකාවේ තියෙන කඩුලාන පරිසර පද්ධති ස්ථානෙන් ස්ථානයට ලොකු පරාසයකට වෙනස් වෙනවා. එතකොට මේ පරිසර පද්ධතියක් තුළ සංචිත වෙලා තියෙන තිර වෙලා තියෙන කාබන් ප්‍රමාණය ඒ පරිසර පද්ධතිය පිළිපදලා තිබෙන්නේ තෙත් කලාපයේද නැත්නම් වියලි කලාපයේද නැත්නම් ශුෂ්ක කලාපයේද කියන එක මත වෙනස් වෙනවා. එහෙම නැත්නම් කඩලාන පරිසර පද්ධතිය බුම් පරිණත පද්ධතියද නැත්නම් තාම තරුණ අවධියේ තියෙන පද්ධතියක්ද කියන එක මතත් සමහරට එක ප්‍රතිෂ්ඨාපනය වෙමින් පවතින දෙයක් නම් මේක කොප්පන කාලයක් ප්‍රතිෂ්ඨාපනය වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඒක යම්කිසි හායනයකට ලක් වෙනවද, ඛණ්ඩනයකට ලක් වෙනවද, යම්කිසි මානව ක්‍රියාකාරීත්වයේ බලපෑමකට ලක් වෙලා තියෙනවද කියලා මේ කියන විවිධ කාරණා මත කඩලාන පරිසර පද්ධතියක තිර වෙලා තියෙන කාබන් එහෙම නැත්නම් අපි කියනවා නම් නිල කාබන්, බ්ලූ කාබන් සංචිත වෙලා තියෙන ප්‍රමාණය කියන්නේ දත්තයන් වෙනස් වෙනවා. අත වශයෙන් මේ වෙද්දී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ නොයෙකුත් පර්යේෂණ විසින් පරීක්ෂණ කරලා ලබාගත් දත්ත ප්‍රමාණයට අනුව ලංකාවේ අපිට සාමාන්‍ය අගයක් ලෙස කියන්න පුළුවන් ලංකාවේ කඩලාන පරිසර පද්ධතිය වල හෙක්ටයරයකට කාබන් මෙට්‍රික් ටොන් 50 60 සිට 500 600 දක්වා වෙන විශාල පරාසයක මෙම කාබන් ප්‍රමාණය සංචිත ප්‍රමාණය විහිදෙනවා කියලා කියන්න පුළුවන් දැනට තියෙන දත්තයන් අනුව. නමුත් අපි මේ කතා කරමින් සිටින මොහොතේදී පවා විශාල පරීක්ෂකයන් ප්‍රමාණයක් ලංකාව පුරහා කඩලාන පද්ධතිය ආශ්‍රිතව පරීක්ෂණ මෙහෙයවමින් සිටිනවා. ඉතින් ඒ දත්තත් අපිට නොබෝදින කියම ලැබේ. එතකොට අපිට ඇත්තටම නිල කාබන් පරිසර පද්ධතියක් නැත්නම් බ්ලූ කාබන් ඉකෝසිස්ටම් එකක් පිළිබඳ ඉතාමත් හොඳ දත්ත පද්ධතියක් සහ හොඳ පරීක්ෂණ පද්ධතියක් සහ පරීක්ෂණ වලින් ලබාගත් නිගමන නිරීක්ෂණ ප්‍රමාණයක් අපසතුව තියෙනවා සහ ඉදිරියට වැඩි වෙමින් පවතිනවා. ජාතික රූපවාහිනියේ ජාතික වගකීමක් කොට සලකා මේ එළඹෙන 26 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කඩලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය නිමිත කොටගෙන මේ වැඩසටහන ඔබ හමුවට ගෙන එන්නට කල්පනා කළා. දැන් මේ දිනය නිමිත කොටගෙන අමාත්‍යංශය පැත්තෙන් තවදුරටත් විශාල කාර්යභාරයක් සහ ඒ වෙනුවෙන් සැලැස්මක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.
විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කරගෙන අපි කැමති ලේකම්තුමනි එළඹෙන 26 වෙනිදා දිනට නියමිත වැඩසටහන් මොනවද අමාත්‍යංශය මගින් සූදානම් කළේ? ඔව් දැන් 26 වෙනිදා පරිසර අමාත්‍යංශ පරිසරයේ වැඩසටහනක් පැවැත්වෙනවා. හැබැයි මේ වැඩසටහනට වඩා මේ කියන්නේ දැන් මෙතන සහභාගීත්වය අපි දැක්කා දැන් මේ 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 ක්ෂේත්‍රයේ තරුණ තමයි සම්මත. දැන් මොකද මේ කඩුලාන විනාශයට ගොඩක් අර මේ පර්ණ પરම්පරා තමයි මේ මේ අපේ වයසේ પરම්පරා නැත ඒ ඒ තමයි සහභාගී වෙලා තියෙන්නේ. දැන් අපිට පේනවා තරුණ තරුණියන් එහෙම නැත්නම් පාසල් ළමයි විශාල උනන්දුවක් දක්වනවා මේ පරිසරය ආරක්ෂා කරගන්න. මොකද ඒ අයට තේරෙනවා ඒ අය වැඩි හිටියන් වුණාම ඒගොල්ලෝ ඉතාම අමාරු අඩියකට පත් වෙනවා කියලා. එතකොට අපි විවිධ ක්‍රියාමාර්ග ගන්නවා විශේෂයෙන් පරිසර සංරක්ෂණයේ පැත්තෙන් ළමයි තරුණයින් බලමුළු ගැන්වීම සඳහා. එතකොට මේකේ කඩොලාන පමණක් නෙවෙයි උදාහරණයක් හැටියට අපි බලනවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සම්බන්ධ කරගෙන ක්ලයිමට් එන්වෝයි ප්‍රෝග්‍රෑම් එකක් හැටියට ඒ කියන්නේ ක්ලයිමට් තානාපතිවරු හැටියට යම්කිසි වැඩසටහනක්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ක්ලයිමට් ස්මාර්ට් ග්‍රීන් ස්කූල් ප්‍රෝග්‍රෑම් එකක් හැටියට අපි ඒක කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ආරම්භ කරනවා. එහිදී ඇත්ත වශයෙන්ම මේ කාබන් ෆුට් ප්‍රින්ට් එක එතකොට වෝටර් ෆුට් ප්‍රින්ට් එක එතකොට ඒව අඩු කරගන්නේ කොහොමද? එතකොට රේන් වෝටර් හාවෙස්ටිං මේ වගේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගිකව මේ පාසල්වල ළමයි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ කඩුලාන සම්බන්ධයෙන් අපි එදාට තරුණ තරුණියන්ට දැනුම ලබා දෙනව පමණක් නෙවෙයි ඒ අය ප්‍රායෝගිකව යම්කිසි ක්‍රියාකාරකම් වල නියැලෙනවා අපේ මේ භූමියේ. එතකොට ඒ වගේම එහිදී අත් වශයෙන්ම ළමයි යොදවගෙන අපි විශාල චිත්‍රයක් මේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා කඩුලාන පරිසර පද්ධතිය සම්බන්ධව. ඉතින් අපේ පරිසර අමාත්‍යාංශයේ මූලික අරමුණ වෙන්නේ පුළුවන් තරම් කුඩා දරුවන් තරුණයින් මේ බලමුළු ගැන්වීම පරිසර සංරක්ෂණය සඳහා. ඒ පිළිබඳ දැනුවත් කිරීම වලින් එහා ගිය ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වය මේ සඳහා එකතු කර ගැනීම සමහර විට ඔවුන් පර්යේෂකයන් හැටියට අනාගතයේදී මේ පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සොයා යාම මේ ආදී දේවල්. ඉතින් අලුත් પરම්පරාව කොහොමත් අර තිරසර යහ පැවැත්ම වෙනුවෙන් බොහෝ බලගැන්වීම් සිදු කරමින් පවතිනවා. ඉතින් එතෙන්ද නාභිගත වුණාම අපට මේ කාරණාව යම් තාක් දුරට හොඳින් කරගෙන යන්නත් පුළුවන් වේවි. ලේකම්තුමනි අපේ ඔබතුමන් මේ වැඩසටහනේ අවසානයට තව කොටස් බොහෝ පාර්ශව සම්බන්ධ කරගන්න තියෙනවා. හැබැයි ඔබතුමන්ගේ මේ අවසාන විනිතු කිහිපේ තවත් යමක් කියන්න තියෙනවා නම් හිතේ ඒකට අපි පුංචි ඉඩක් ගමු. ඔව්. අද වශයෙන් මම මෙතෙන් නැගිටින්නෙත් මේ මේ අවස්ථාව දීලා අවස්ථාව ලබා දෙන තරුණ අයට සහ අනිකුත් අයට නැත්තම් අපි මෙතන සාකච්ඡාවක් බවට පත් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ කඩොලාන කියන්නේ එක පරිසර පද්ධතියක් පමණයි. ශ්‍රී ලංකාව පරිසර පද්ධති වලින් අනූන රටක්. අපි ඔය කියන වෙරළබඩ තීරය ගත්තත් එහෙම මේ කඩොලාන වලට අමතරව අපි තියනවා මේ ලවණ හැලි අපි කියනවා සෝල්ට් මාෂ්. ඒක පරිසර පද්ධතියක්. එතකොට මුහුදු තෘණ ඒ කියන්නේ මේ මේ සී ග්‍රාස් කියන්නේ පරිසර පද්ධතියක්. සමහර වෙලාවට මේ කියන කඩොලාන පරිසර පද්ධතිය අර පරිසර පද්ධතිය එක්ක මේ යම්කිසි ආකාරයකට මේ ගනුදෙනු කරමින් පවතින්නේ. ඉතින් අපි දන්නවා මේ හුදෙක් මේ මේ කඩොලාන පරිසර පද්ධතියම කොච්චර වටනවාද කියලා. ඒ නිසා අපි මේක සහ ඒ ඊට සීමා නොවි අනිකුත් පරිසර පද්ධති දිහාටත් අපේ අර ඔබ කියන නාභිගත කිරීම කළ යුතුයි කියන එක අපි ඒක සඳහා තරුණයින් ළමයි පුළුවන් තරම් බලමුළු ගන්වීම අවශ්‍යයි කියන එක තමයි මට කියන්න වෙන්නේ. ඉතින් අපි දන්නවා තරුණ තරුණියන් මේ ගැන ඉතාම උනන්දුයි කියන එකට. බොහොම ස්තුතියි ඔබතුමන්ට. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමනි
සැබවින්ම මේ වැඩසටහන සම්පාදනය වුවෙත් මේ වැඩසටහන මේ තරම් අර ශේෂ්ත්‍රය හා සම්බන්ධ කරමින් ඔබට දායාද කරන්නට අපට අවස්ථාව ලැබුණේ එතුමන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වය නිසා ඒ පිළිබඳව ගෞරවය සැබවින්ම පරිසරය සහ ඒ වගේම පරිසරයේ නිරෝගී භාවය පිළිබඳ සංවේදීව ඔබතුමන් කටයුතු කිරීම පිළිබඳව සමස්ත පරිසර පද්ධතියත් එක්ක මිනිසා සුවපත් කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තරුණ පර්යේෂකයෙක් හැටියට තිලින ඔබ ගැන හරි ආඩම්බරයි ඒ පර්යේෂණයන් දිගටම කරන්න මේ පොළොව සුවපත් කරන්න පුළුවන් වෙන්නේ ඔබලාගේ උත්සාහයෙන් ඒ නිසා ඒ පිළිබඳවත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දෙදෙනාටම සමුදෙන්නේ ඔබට ආරාධනා කරමින් රැඳෙන්න කියා තවත් මේ විසිතුරු අපේ පරිසරයේ කඩෝලාන පරිසර පද්ධති කීපයක සිට තවත් විශේෂ ඔබ දැනුවත් කරන ආකාර අවස්ථා කීපයක් රැගෙන ඉන්නට සූදානම් කඩෝලාන පරිසර පද්ධතිය දැන් ලේකම්තුමන් සාකච්ඡාව ආරම්භයේදී උදින්ම කිව්වා ඔබට මතක ඇති අර 2004 සුනාමිය ආපු වෙලාවේ ලංකාවට සුනාමියෙන් වෙච්ච හානිය නිරීක්ෂණය කරනකොට කඩෝලාන පරිසර පද්ධති සහිත ප්‍රදේශවල වෙච්ච හානිය මිනිසුන්ට වෙච්ච හානිය අවමයි කියලා. දැන් එතනදී ඇතිවෙච්ච අවධානය තවදුරටත් වැඩි කරමින් ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය මේ ප්‍රදේශය තුල නැත්නම් රාජ්‍යයන් අතර කඩෝලාන සංරක්ෂණය පිළිබඳ නියමු නැත්නම් නායකත්ව දායකත්වයක් ලබා දෙමින් කටයුතු කිරීම පිළිබඳවත් අපි ආඩම්බර විය යුතුයි. කෙසේ හෝ අපි දන්නවා මේ පරිසර පද්ධතියට විවිධ ක්‍රියාකාරකම් නිසා හානි සිදුවෙමින් තිබෙනවා. ඒවා දැනුවත්කමින් නතර කරලා ඒ හානි වෙච්ච පරිසර පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් කතිකාවක් තමයි අපි මේ ගොඩනගමින් සිටින්නේ. එළඹෙන 26 වෙනිදා දිනට යෙදෙන ජාත්‍යන්තර කඩෝලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය නිමිති කොටගෙන අපි ලේකම්තුමන් කිව්වා මේ සඳහා විවිධ පාර්ශ්ව දායක කරගන්නවා කියලා. ඒ පාර්ශ්ව කීපයක් මැදිරි අප සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටිනවා. ප්‍රථමයෙන් මගේ ළඟින්ම වාඩි වෙලා ඉන්නේ නිශාන්ත ඉදිරිසිංහ මහත්මයා, අතිරේක වන සංරක්ෂක ජෙනරාල් තුමා. අයවන ඔබතුමන්ට. අයවන. ඊට යහපැත්තෙන් මැදින් වාඩි වෙලා ඉන්නේ මංජුල අමරරත්න මහත්මයා, අධ්‍යක්ෂ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මංජුල මහත්මයා අයවන්. අයවන සර් මහත්මයා. යහපැත්තේ ඉන්නවා මේ සම්බන්ධයෙන් සමාජ වගකීමක් කොට සලකා මේ සඳහා දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ හේලිස් ඇඩ්වාන්ස් ආයතනයේ ගයාන් ප්‍රනාන්දු මහත්මයා. අයවන ඔබතුමන්ටත්. අයවන්. හොඳයි. නිශාන්ත මහත්මයා, දැන් වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුව නේද? නැත්නම් වන සංරක්ෂණ වනජීවි නෙවෙයි, වනජීවි කිව්වහම ඔබතුමා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව රකින්නේ වනය. ඒ කියන්නේ මේ කඩෝලාන පරිසර පද්ධතියත් වනයද, වනයට අයිතිද? ඔව්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා කැප වෙලා ඉන්නවා. අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අයත් වන්නේ වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයටයි. අපේ අමාත්‍යාංශයේ මෙහෙවීම සහ මග පෙන්වීම යටතේ ලංකාවේ තිබෙන වනාන්තරත් ඒ වගේම කඩෝලාන වනාන්තරත් සියල්ලම අනාගත පරම්පරාව වෙනුවෙන් දායාද කරලා උන්ට ඉතුරු කිරීම සඳහා විශාල වශයෙන් කටයුතු කරනවා. ඒතර අපේ රටේ තියෙන මුළු වනාන්තර ප්‍රමාණයෙන් 60%ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඉතිරි කොටස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් කලමනාකරණය කරන දෙගොල්ල වනේ බෙදාගෙන ඉන්නේ. අපි දෙගොල්ලම මේ දෙක පරිස්සම් කිරීමට කැප වෙලා ඉන්නවා. ඒතකොට මෙහිදී ඔබ දන්නවා ලංකාවේ විවිධ වනාන්තර තියෙනවා. සිංහරාජ වනාන්තරය, ඊළඟට නකල්ස් වනාන්තරය, කන්නෙලිය, ඊළඟට උතුරු මේ වීලි කලාපයේ තිබෙන මේ හුරුළු වැනි ආදී වනාන්තර භෞමික වනාන්තරත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරනවා. ඊට අමතරව දැන් අප දැක්ක පුබුදුගම වනාන්තරය, කඩෝලාන වනාන්තරය, ඒ වගේම අනුනිඳාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පාලනය වෙන එක, ඊට සරසාලේ, ඊට මීගමුව කලපුවේ තිබෙන දූපත් පද්ධතිය වගේ කඩෝලාන වනාන්තරත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය යටතට ගැලෙනවා. ඉතින් මේ වනාන්තර ආරක්ෂා කිරීම තමයි අපේ වගකීම. ඉතින් අපි මේ පසුගිය කාලේ අපේ තිබුණා වන ක්ෂේත්‍ර මහා සැලැස්ම කියලා සැලැස්මක් 1995 හදාපු ඒක අපි වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයත් ඒ වගේම අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අනෙකුත් කලමන අනෙකුත් ආයතනත් සමඟ සම්බන්ධ වෙලා යාවත්කාලීන කරලා වසර 10කට යාවත්කාලීන කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලේම පරමාර්ථය මේ වනාන්තර මගින් සැලසෙන පාරිසරික සේවා අනාගත පරම්පරාවට දායක කරලා ලබා දීම.
ඉතින් මෙහිදී කඩලාන වනාන්තර ගැන ඉතා විශේෂ උනන්දුවක් අපි දක්වනවා කඩලාන වනාන්තර මගින් කෙරෙන පාරිසරික සේවාවත් අනාගතයට සලසා දෙන්න ඕනේ ඉතින් මේ අනාගතයට සලසා දෙන්න නම් මේ ආරක්ෂා විය යුතුයි ඒ වගේම මෙහින් අප කතා කළා තිරසාර භාවිතය පිළිබඳව ඒතොර තිරසාර භාවිතය කියන්නේ ඒ කඩලාන වනාන්තර වලින් ලැබෙන නොයෙකුත් සම්පත් නොයෙකුත් දේවල් කඩලාන පරිසර පද්ධතියට හානියක් වෙන්නේ නැති වෙන්න ජනතාවට ලබා දෙන්න. ඉතින් මේ සඳහා අපේ වන සංරක්ෂණ ආඥාපනතේ 3 වෙනි වගන්තිය යටතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයාට බලය තිබෙනවා මේවා රක්ෂිත සහ රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන්න. ඉතින් මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට වන අමාත්‍යවරයා විසින් මේ වන විට හෙක්ටයාර 15000කට ආසන්න කඩලාන වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කළා තියෙනවා. එතකොට ඊට අමතරව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයාට බලය තිබෙනවා මේ සඳහා නියෝග සකස් කරන්න. එතකොට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික රාමුවක් අවශ්‍යයි. ඒ නෛතික රාමුව අපි හදලා දැන් තියෙනවා. ඒ නියෝග අනුව හැම කඩලාන වනාන්තරයක්ම ආරක්ෂා කිරීම සඳහා කළමනාකරණ සැලැස්මක් සකස් කරන්න ඕනේ. ඒ කළමනාකරණ සැලැස්ම සකස් කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දේශීය ආශ්‍රිත ජනතාවත් ඒ වගේම මේ සම්බන්ධ එක්ස්පර්ට්ස්ලත් සහභාගී කරගෙන කොහොමද මේවා සංරක්ෂණය වෙන්නේ කොහොමද මේකෙන් තිරසාර භාවිතය කරන්නේ ඒ අනුව අපි කළමනාකරණ සැලැස්මක් සකස් කරන්න යුතුයි. ඒ සකස් කළාට පස්සේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන එක නීත්‍යානුකූලවම මේක ලබා ගන්න පුළුවන් පත්‍රයකට පත් වෙනවා. ඒ නිසා ඒ සඳහාත් අපි දැන් කටයුතු කරනවා. ඊළඟට දැන් අපි පහුගිය කාලේ කරපු පර්යේෂණ සහ දත්තානුව අපි හඳුනගත්ත ලංකාවේ මේ දැනට හෙක්ටයාර 19000ක් පමණ කඩලාන ප්‍රදේශ තියෙනවා කියලා. ඒතකොට ඉසිදීදී ඒවා තවදුරටත් ආරක්ෂා කිරීමත් ඒවා තවදුරටත් රක්ෂිත හෝ රක්ෂිත හැටියට ප්‍රකාශිතපත් කිරීමත් ජනතාව සමග සහභාගී වෙලා කළමනාකරණ සැලසුම් හදලා තිරසාර භාවිතයට සහ සංරක්ෂණයට යොමු කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමන් කියුණා කඩලාන පරිසර පද්ධතිය ගත්තාම හෙක්ටයාර 19000ක් විතර ප්‍රමාණයක් තියෙනවායි කියලා හඳුනාගෙන තියෙනවායි කියලා. දැන් මෙච්චර වටිනා පරිසර පද්ධතියක් වෙලත් හෙක්ටයාර 19000ක තරම් ප්‍රමාණයක් තමයි අපිට ඒක තියෙන්නේ. ඒක එහෙම වුණේ කොහොමද කියලා අපිට කියලා දෙයි කියලා මට හිතෙනවා ආනවිලුන්දාවේ ඉන්න කමල් සහභාගී වෙන විශේෂඥයින් සමග එකතු වෙලා. කමල්? ඔව්. ඔය ප්‍රශ්නෙට මේ කඩලාන හෙවණේ ඉඳලාම උත්තර හොයාගන්න අපි සූදානම් මහාචාර්ය සෙව්වන්දි ජයකොඩිත් එක්ක. හෙක්ටයාර 19000ක් නම් ලංකාවේ කඩලාන පද්ධතිය ඉතුරු වෙලා තිබෙන්නේ. මහාචාර්යතුමිය කියන්න මේ විනාශ කළාද විනාශ වෙලාද? මම හිතනවා කමල් අපේ ලංකාවේ කඩලාන පද්ධතියෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වුණා කියලා. ඒකට හේතුව 80 දශකයේ ගත්තාම ලංකාවේ අපි කතා කරනවා කඩලාන හෙක්ටයාර 25,000-30,000 අතර ප්‍රමාණයක්. මෙච්චර හායනයක් වෙන්න ප්‍රධානම හේතුව වුණේ 80 දශකයේ ඉඳලා ලංකාවේ ඉස්සන් කර්මාන්තය සඳහා කඩලාන බොහෝ ප්‍රමාණයක් විනාශ කිරීම. ඊට අමතරව ලුණුකොටු වෙනුවෙන් ලොකු කඩලාන ප්‍රමාණයක් අපි අයින් කරලා තියෙනවා. ලංකාවේ වෙරළබඩ කලාපයේ සිදු වෙලා තියෙන බොහෝ සංවර්ධන කටයුතු වලට භාවිතා කරන්නේ කඩලාන පරිසර පද්ධතිය. ඒකට හේතුවකුත් තියෙනවා. බොහෝ වෙලාවට මේ කඩලාන පරිසර පද්ධතිය දිහා බලන්නේ මඩ පිරිච්ච වැඩකට නැති පරිසර පද්ධතියක් හැටියට. ඒ නිසා අපි බොහෝ ඉවක් බවක් නැතුව බොහොම කාලයක් කඩලාන පරිසර පද්ධතිය විනාශ කරලා තියෙනවා. ඊට අමතරව අද කාලේ අපේ ලංකාවේ කඩලාන පරිසර පද්ධති විනාශ වෙන්නේ සංවර්ධනය නිසා පමණක් නොවේ. පරිසර දූෂණය නිසා ගංගාවලින් මොයකටවලින් විතරක් නෙමෙයි මුහුදෙන් එන බොහෝ අපද්‍රව්‍ය අද කඩලාන විනාශ කරමින් පවතිනවා. අවාසනාවකට වගේ කඩලාන පරිසරයේ වින්දනයට එන අයත්නොත් කඩලාන පරිසරය විනාශ වෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේදී නියම ආකාරයට මේ පරිසරය රැකගෙන ඒ විදිහට සංචාරක කර්මාන්තය සිදු කරේ නැත්නම් කඩලාන පරිසරය විනාශ වීමට සංචාරක කර්මාන්තයත් බොහෝ දුරට බලපානවා. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ අපි කොළඹ ගම්පහ කළුතර ප්‍රදේශයේ කඩලාන විනාශ වීමට ගොඩාක් බලපාලා තියෙන්නේ අපි ගිහිල්ලා ඒ පරිසර පද්ධතිය ගොඩ කරලා පදිංචි වීමම තමයි. මේ සොඳුරු නවාතනයේ ඉඳලා කියන්න තියෙන කනගාටුදායක කතාව ඕක තමයි. එහෙමනම් අපි මහාචාර්යතුමියගෙන් අහමු ඉතුරු වෙලා තියෙන සීමිත සම්පත් තියෙන්නේ කොහෙද රැකගන්නේ කොහොමද කියලා.
කමල් අපි ලංකාවේ කඩුලාන පරිසර පද්ධති ගත්තාම වැඩිම ප්‍රශස්ත කඩුලාන අද ඉතුරු වෙලා තියෙන්නේ වයඹ පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත. අපි මේ ඉන්න ආනු විලුන්දාව අභය භූමිය, ඊට අමතර විල්පත්තු ආශ්‍රිතව ගඟේ වාඩිය ප්‍රදේශය, මන්නාරමට ගියාම විඩත්තලතිව් ප්‍රදේශය, අපි උතුරට ගියාම බොහෝ ප්‍රදේශ තියෙනවා, සරසාලේ එක ප්‍රදේශයක්. ඒ වගේම මහවැලි ගංගා ද්‍රෝණියත් එක්ක අපිට කින්නියාවල ඉඳලා ත්‍රිකුණාමලයේ තියෙන කඩුලාන සහ අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම අපිට වැදගත් වෙනවා මඩකලපුවේ තියෙන කඩුලානත්. දැන් මම මේ කතා කරේ ප්‍රමාණාත්මකව අපිට වැදගත් වෙන කඩුලාන. හැබැයි කඩුලාන ගැන කතා කරද්දී ප්‍රමාණය විතරක් නෙමේ වැදගත් වෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම අපි මේ ඉන්න ප්‍රදේශයේ වනාත විල්ලුවට වෙනකන් මේ ප්‍රදේශයේ අපි දකිනවා ඉතාම දුර්ලභ කඩුලානයක් වෙන ස්කිෆිෆෝරා හයිඩ්‍රොෆිලේසී, එහෙම නැත්නම් කළු කඩොල්. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශයේ තියෙන පොඩි කඩුලාන තැනකුත් ඉතා වැදගත්. අනිත් පැත්තට අපි දකුණට ගියාම අපි දකිනවා රතමිල්ල, එහෙම නැත්නම් ලුම්නිට්සරා ලිටෝරියා කියන ශාකයේ අපිට හම්බෙන්නේ මාදුගංග දෙත්තුව ප්‍රදේශයේ ඉතාමත්ම සුළු ප්‍රදේශයක විතරයි. අපි ත්‍රිකුණාමලයට ගියාම අපිට හම්බ වෙනවා සීරියොප්ස් දෙකන්රා, එහෙම නැත්නම් රතුපුන් කණ්ඩ කියන කඩුලානේ. ඒක දකින්න අපිට හම්බෙන්නේ කින්යා ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ. ඒ නිසා කඩුලාන සංරක්ෂණයේදී ප්‍රමාණය විතරක් නෙමේ ඒ පරිසර පද්ධතියේ තියෙන ශාකවල විශේෂත්වයත් ඒ සම්බන්ධයෙන් අපි හිතන්න ඕනේ. අපේ කතාවත් කෙටි, හැබැයි වටිනාකම බාල වෙන්නේ නැහැ. අපි ආන විරුන්දාවේ සිට තවත් වටිනා කතා බහක් එක්ක ඉක්මනින් හමු වෙනවා. හරිම වැදගත්, බොහොම ස්තුතියි. අපේ ප්‍රේක්ෂක සමූහයා ඉතාම හොඳින් දැනුවත් වෙමින් සිටිනවා මේ ශාස්ත්‍රයේ තුලම අප අර ඇසි දිසි සාක්ෂි සහිතව කතා කරන මේ දේවල්. ඒ වගේම අප සමග එකතු වෙච්ච මේ පිළිබඳ දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙච්ච මේ සම්පත්දායකින් සියලු දෙනා ඒ පිළිබඳව හොඳ දැනුවත් කිරීමකේ දෙමින් සිටිනවා කියන සතුටත් අපිට තියෙනවා. අපි මැදිරියේ ඉන්න අපේ මංජුල අමරරත්න මහත්මාට යොමු වෙනවා. වනජීවි සංරක්ෂක දෙපාර්තමේන්තුව කඩොලාන කියන්නේ හුස්ම ගන්න ජීවියෙක්. ඒ ජීවියාට ඔබට තියෙන අයිතිය මොකක්ද? ඔව් අසල, කඩොලාන කියන්නේ හුස්ම ගන්න ජීවියෙක්. ඒකම මේ කඩොලාන තියෙන පරිසර පද්ධතිය හුස්ම ගන්න ජීවීන් මහා විශාල සංඛ්‍යාවක එකතුවක්. ඒ හින්දා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්කලා මේ සුවිශේෂී පරිසර පද්ධතියෙන් සංරක්ෂණය කරන්න, එහෙම නැත්නම් අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමේ වගකීම අපි දෙගොල්ලටම තියෙනවා. අපි බොහොම මෑතකඳන් ඉතා විශාල වශයෙන් සමුද්‍රීය ආශ්‍රිත ඒ වගේම කඩලාන පරිසර පද්ධතියෙන් සංරක්ෂණ කටයුතු ආරම්භ කරා, විශේෂයෙන්ම 2010 පස්සේ. මොකද උතුරේ යුද්ධය ඉවරුණාට පස්සේ උතුරු ප්‍රදේශයට විශේෂයෙන්ම කරා ක්‍රමෝපායික පාරිසරික අධ්‍යයනයක් මධ්‍යම ප්‍රදේශ අධිකාරියේ මූලිකත්වයෙන් තව ආයතන 20ක් විතර එකතු වෙලා මේකදී හඳුනාගත්තා ඉතාමත් සුවිශේෂී පරිසර පද්ධතිය, විශේෂයෙන්ම කඩලාන පරිසර පද්ධතිය. එතකොට ඒ යටතේ වනජීවි සංරක්ෂණ පාර්මෙන්තු උතුරේ අපි වංකාලේ මන්නාරම වංකාලේ වගේම වෙඩිතරිතුව ස්වභාව රක්ෂිතේ එක් මෙතන ටික උතුරට ගියාම යාපනය අර්ධද්වීපයේ තියෙන නාගර කෝවිල් ඉතාම හොඳ කඩලාන පරිසර පද්ධතියක්. එක්කම අපේ දැන්ටමත් ප්‍රකාශ කරලා තියෙනවා චුණ්ඩිකුලම් ප්‍රදේශයේ, එක්කම නන්දිකඩාල් ඒ වගේම නයාරු වගේ ඉතා සුවිශේෂී කඩලාන ප්‍රදේශ අපි ප්‍රකාශයට පත් කරා. ඒ වගේම කඩලාන පරිසර පද්ධතියෙන් අපි අන්තර්ජාතික තෙත්බිම් විදිහට ප්‍රකාශපත් කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකාව රම්සා සම්මුතියට එකතු වුණා 1990 අවුරුද්දේ බොන්දර ජාතික උද්‍යානය ප්‍රකාශපත් කිරීම. ඊට පස්සේ අපි මේ වෙනකොට අන්තර්ජාතික රම්සා තෙත්බිම් 6ක් ප්‍රකාශපත් කරලා දෙනවා. බොන්දලෙන් පටන් ගත්තාම ඊට පස්සේ මාදුගඟ, ඊළඟට අපි අපේ කමල් මහත්තයා ඉඳලා ඉන්න ආනෙලුන්දාව තෙත්බිම, ඊට පස්සේ වංකාලේ මන්නාරමේ, එක්කම අපේ කොමන කුඩිම්බගල සංකීර්ණයේ එක්කම විල්පත්තු ජාතික උද්‍යානය. මේ හැම එකේම කඩලාන යම් කිසි ප්‍රදේශයක් ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේ සුවිශේෂී පරිසර පද්ධතිය අන්තර්ජාතික තෙත්බිම් වලත් අපි අතුරත් කරලා ඒකට සුවිශේෂී වටිනාකමක් ලැබලා දීලා තියෙනවා. ඒ වගේම අසල් මහත්තයා අපි දන්නවා ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂ 500කට ආසන සංඛ්‍යාවක් ඉන්නවා. අපි හරියටම ගොත හාර්ෂාණු 8ක් විතර, මේකෙන් 270ක් විතර සංක්‍රමණික පක්ෂි මේ ලංකාවේ නෙමෙයි පිටරටින් ඉඳන් මේ එන කට්ටිය. මේ එන කට්ටිය
වැඩි හරියක් මේ කඩලාන ආශ්‍රිත පරිසර පද්ධතිය පාවිච්චි කරනවා. ඉතින් අර පිට රටින් එන අයට අපිට නවාතන් දෙන්නත් මේ පරිසර පද්ධතිය හරියම වටෙනවා. නවාතන් විතරක් නෙමෙයි. එයාට අවශ්‍ය ආහාර පාන, එයාට අවශ්‍ය ලැබුම් ප්‍රදේශ විදිහට මේ කඩලාන පරිසර පද්ධතිය මේ කඩලාන ශාඛා ආරක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා. දැන් ඔබතුමා කිව්වා කඩලාන හුස්ම ගන්න ජීවිය. කඩලාන විතරක් නෙමෙයි කඩලාන අවට ඉන්න හුස්ම ගන්න ඒවට අපිට ඇහැට පේන නොපෙනෙන ජීවීන් විශාල සංඛ්‍යාවක්. අපි දන්නවා ඉතින් මේ දකින්නෙත් ඒ අය තමයි නේ. ඔව්. දැන් අලියාගේ ඉඳන් ලංකාවේ භෞමික විශාලම සත්ත්වය අලියා. අලියාගේ ඉඳන් එක්කම අපි දන්න මේ කොටියා. ඒ වගේම ඒ වගේ මේ ජීවි විශේෂ මහා රාශියක් මේ අපි දකින පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මේ කඩලාන පරිසර පද්ධතිත් ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒකම ලෝකයේ ගත්තොත් දැන් ලෝකේ විශාලම කඩලාන භූමියක් තමයි බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තියෙන මේ සුන්දරබාස්. මේ බෙන්ගාලි කොටියාගේ වැඩියෙන්ම දකින්න ලැබෙන සුවිශේෂී නිජබිමක් තමයි මේ සුන්දරබාස් කඩලාන පරිසර පද්ධතිය. ඒකම අසේල මහත්මයා අපි මේ දකින ලොකු ජීවීන් වගේම අපි නොදකින තව අපූර්ව ජීවිශේෂ රාශියක් මේ කඩලාන පරිසර පද්ධතියත් එක්ක බැඳලා ඉන්නවා. හොඳයි. එහෙමනම් අපි දැන් දර්ශන දකිමින් සිටිනවා. ඒ අතරතුර අපි පුබුදුගම පැත්තටත් යන්නට අවශ්‍යතාවය තියෙනවා. හැබැයි අපි ඊට ප්‍රථම ගයන් ප්‍රනන්දු මහත්මත් මැදිරියේ ඉන්නවා. කමක් නැහැ, අපි පුබුදුගම සූදානමක් තියෙන හින්දා අපි පුබුදුගමට යමු. පුබුදුගම මේ වෙනකොට වෙන්නේ මොකක්ද කියලා අපි බලමු ඉස්සල්ලා. අසෙල අයියා, ස්තුතියි අපට ලබා දුන්නේ ප්‍රබෝධයට. අපි ඉන්නේ සුවිශේෂී බිමක. මාත් එක්ක ඉන්නවා අප්පුහාමි මහත්මයා, ඒ සමගම අතන ඉන්නවා අශාන් මහත්මයා. බිම සුවිශේෂී, අපි විශේෂතා රැසක් කතා කරා. හැබැයි ඒ අතරින් මට දැනුණු දෙයක් තමයි මේ බිම මිනිස් පා සටහනකින්වත් කිලිටි නොවුණු බිමක්. මම හරිද? ඔබ හරි. මෙම භූමිය වනාතිල්ලුව පුබුදුගම ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. මේ භූමියේ වසර ගණනාවකට පෙර ඉස්සම් වගා කිරීම සඳහා මෙම තිබිච්ච කඩලාන පරිසර ඉවත් කරලා මෙහි ඉස්සම් වගා කරලා තියෙනවා. ඉන් පස්සේ දැන්ට වසර 15කට පමණ පෙර මේවා නවත්තලා දාලා මේක කාන්තාරයක් වගේ තිබිච්ච භූමියක්. පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැඩපිළිවෙලක් යටතේ 2019 වර්ෂයේ මේක කඩලාන වනාන්තරයක් බවට පත් කිරීම සඳහා නැවත කඩලාන ප්‍රතිස්ථාපනය කරලා තියෙන්නේ. පුංචි බාධා කිරීමක් කරනවා. ඒ කියන්නේ කාන්තාරයක් වෙලා තිබ්බ බිමක් අද වෙද්දි කෙම් බිමක් බවට පත් වෙලා. ඔව්. ඇත්ත, ඔබ හරි. තවත් ඔබ කිව්ව පාසටහන් ගැන පොඩි ප්‍රශ්නයක් නැගුණා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට වුණත් අපි මේ පාසටහන් තබන ප්‍රමාණය බොහොම අඩුයි. මොකද මේක සුවිශේෂී භූමියක්. මේකේ සත්තුන්ට ගහකොළට සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න ඕන පරිසරයක් තමයි අපි මේක හදලා තියෙන්නේ. ඒ නිදහසේ ජීවත් වෙන විදිය ගැන අශාන් අපිට කියනවා. අපි බලමු අශාන් මොකක්ද ඒ ගැන කියන්නේ කියලා. උජන්ජල, මම දැන් මේ බහැලා ඉන්නේ කඩලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන්න අපි කිවුල් දිය ගිනාගේ ඉන්න කපපු ඇලකානුවක. එතකොට අපිට බලන්න පුළුවන් මේ කිවුල් වතුරත් එක්ක මේ පරිසර පද්ධතියට වතුර එනවත් එක්කම ගොඩක් සත්තු වෙනවා. එතකොට දැන් මම මේ අධ්‍යයනය කරමින් ඉන්නේ ඒ වගේ බෙල්ලෝ කීපයක් ගැන. මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ඉන්නවා ටෙරිබේරියා පැලොස්ට්‍රිස් කියන විද්‍යාත්මක නමින් හඳුන්වන, එතකොට සාමාන්‍ය ජනයා මේ වෙලාවේ ඌරියා කියලා හඳුන්වන බෙල්ලන් විශේෂය. එතකොට මට මෙතන තව එක්කෙනෙක් ඉන්නවා මිරිස්ට්‍රික්ස් කැස්ට්‍රා කියන බෙල්ලන් විශේෂය. ඒ වගේම මේ පොඩි බෙල්ලා, මෙයාට කියනවා අපි පෙරිනෙල්ලා සිංගියුලාට කියලා. එතකොට ශංජල බලන්න, මේ වෙලාවෙත් අපිට බලන්න පුළුවන් මේ කට්ටිය දවල් වෙද්දී මේ කඩලාන ප්‍රතිස්ථාපනය කළ මේ හිටවල තියෙන ගස් යටට යනවා. මොකද ඒ කට්ටියට හිමන ගන්න ඕන හින්දා. එතකොට තව මං ඔයාලට පෙන්නන්නම් මේ අවස්ථාවේදී අපිට බලා ගන්නට පුළුවන් සත්ත්ව විශේෂ මොනවද කියලා. මේ ඇලකානුවල බලද්දී ඔයාලට පේනවා පොඩි මත්සයා, කියන්නේ මත්ස පැටවුන් මේ වගේ ඉන්නවා. ඒ වගේම තමයි මගේ පිටිපස්සේ තියෙනවා කකුළු වංගේ හුල්. මේ අවස්ථාවේදී බලා ගන්න පුළුවන් මෙතන කකුළුවෙක් ඉන්නවා. ඒ වගේම තවත් දේවල් තමයි මේ පරිසර පද්ධතියේ අපිට කුරුල්ල බලා ගන්න පුළුවන්. මොකද මේ වගේ සත්තුන්ව කන්න මේ කුරුල්ලන් එනවා. ඒ වගේම තව මේ වගේ පරිසර පද්ධතියක ඉන්නවා දුර්ලභ සමනල් විශේෂ. එතකොට ඒ වගේ කට්ටියත් අපිට දැන් හැම් වෙලෙම නැති වුණත් ඒ කට්ටියත් එනවා. එතකොට මේ මැසි විශේෂ වගේ ඒ වගේ ගොඩාක් සත්තු විශේෂ බලා ගන්න පුළුවන්. ඔව් අශාන්,
ඉතාමත් විශේෂ සතුන් පිරිසක් ඉන්නවා. අපේ ප්‍රශ්නයක් තියෙනවා. සමනල්ලු ඉන්නවා කිව්වා, විවිධ සතුන් ඉන්නවා කිව්වා. ඔව්. ශීරපායින්ට මේ බිම කොහොමද වෙන් වෙලා තියෙන්නේ? අනිවාර්යෙන් ඒ කට්ටියත් ඉන්නවා මේ බිමේ. හැබැයි මෙහෙම ප්‍රශ්න අපිට දවල් වෙලාවේ ශීරපායින් බලා ගන්න බෑ. එතකොට ඒ කට්ටියව බලා ගන්න ගැන තේරුම් ගන්න පුළුවන් හොඳම දේ තමයි ඒ කට්ටියගේ පාසල ගුණ කියන එක. ඔය කට්ටියට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් වෙයි මේ පිටිපස්සේ ගොඩක් පාසල ගුණ තියෙනවා. එතකොට ඒවා දියබල්ලන්ගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හඳුන් දිවියන්ගේ වෙන්න පුළුවන්. එතකොට නරින්ගේ වෙන්න පුළුවන්. ඌරෝ ඉන්නවා. ඒ වගේ ගොඩක් සත්ත්ව විශේෂ මේ පරිසර පද්ධතිය අතර ගැවසෙනවා. මොකද මේක ප්‍රතිස්ථාපනයේ වෙලා වෙමින් යන භූමියක් හින්දා. වෙනස් වීම. මේ දේවල් එක්ක සංවර්ධනය වීම එක්ක මේ බිම ඉතාම සුන්දර බිමක් බවට පත් වෙලා. මේ බිම තමයි පුබුදුගම. අපි පුබුදුගමින් සමුගෙන නැවතවතාවක් මැදිරියට යන්න සූදානම්. චංචල. චංචල වන වෙලාවේ දැන් කොයි වෙලාවද කියලා බලලෙමු. පුබුදුගම ඉඳලා චංචල කියපු කතාවේ අර චංචල වන වතුරේ එහෙම හිටපු පුංචි පුංචි සංචරණය වන සතුන් පිළිබඳව අපි අපූර්වත්වයේ දුටුවා. ඒ අපූර්වත්වයේ මැදින් කඩලාන සංරක්ෂණය පිළිබඳ කතිකාවේ මැදිරි සාකච්ඡාවෙත් අපි අවධානය නැවත යොමු කරනවා. මාත් එක්ක ඉන්නවා හේලිස් ඇඩ්වාන්ටිස් ආයතනයේ සාමාන්‍ය අධිකාරී වෘත්තීය සුරක්ෂිතතාව සහ තිරසර සංවර්ධනය පිළිබඳ ගයාන් ප්‍රනාන්දු මහත්මයා. ගයාන්, දැන් මේ පර්යේෂණය, දැන් මේ පර්යේෂකයන් සඳහා අපේ මේ තිරසර පැවැත්ම වෙනුවෙන් වන ප්‍රතිෂ්ඨාපන කාර්ය සඳහා පර්යේෂකයන් සඳහා දුරස්ථ ප්‍රදේශවල පර්යේෂණ පහසුකම් ඇති කිරීමට හරිම වැදගත්. ඒ පහසුකම් ඇති කිරීම සඳහා හේලිස් ආයතනය සම්බන්ධ වුණේ ඇයි? මොකක්ද හේලිස් ආයතනය අරමුණ බවට පත්වන්නේ? ඔසෙල ඇත්තටම ගත්තොත් පෞද්ගලික අංශ විදියට අපි විශේෂයෙන්ම අපේ ව්‍යාපාර සමාජ වගකීම් අපි CSR කියලා කියන corporate social responsibility. එතකොට අපි අපේ CSR ව්‍යාපෘතිවලදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. අපි ව්‍යාපෘතියක් තෝරා ගද්දී ඒ කොයි ආකාරයෙන් විවිධ පාර්ශ්වයන් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්ද, එහි ප්‍රතිලාභ කොයි ආකාරයෙන් බෙදී යනවද කියන එක. ඉතින් ඒ වගේම තමයි හේලිස් ඇඩ්වාන්ටිස් ආයතනය අපිත් අපිට අනන්‍ය වූ ක්‍රමවේදයන් ඔස්සේ අපි ව්‍යාපෘතියක් ලැබුණාට පස්සේ අපගේ පර්යේෂණයන් අපේ නිරීක්ෂණය සිදු කරලා තමයි ව්‍යාපෘතියක් නිසි ආකාරයෙන් තෝරා ගැනීම සිදු කරන්නේ. එතකොට මෙහිදී අපි ආයතනයක් විදිහට අපි ඇත්තටම කොතරම් දුරට අපේ සේවකයන්ගේ සහභාගීත්වය අපිට ලබා ගන්න පුළුවන්ද, තිරසර සංවර්ධන අවශ්‍යතාව වෙනුවෙන් කොයි ආකාරයෙන් මෙය යොමු කරන්න පුළුවන්ද, ඒ වගේම අපිට අපි බලාපොරොත්තු වෙන අපේ ව්‍යාපාරය හා කොතරම් සමාන්තරව මෙය යොමු කරගෙන යන්න පුළුවන්ද ආදී විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම ලංකාව පුරා තියෙන බහුතරයක් ආයතන පෞද්ගලික අංශය ආයතනයේ ඔවුන්ගේ CSR ව්‍යාපෘති කරද්දී ඒ ආකාරයෙන් සැලකිලිමත් වෙලා තමයි ඔවුන්ගේ ක්‍රියාදාමයන් සිදු කරන්නේ. ඉතින් මෙහිදී අපිට තිබිච්ච විශේෂම අවශ්‍යතාවයක් තමයි අපි විශේෂයෙන්ම කාබන් මුක්ත කරන ආයතන. මොකද අපි හයිඩ්‍රෝකාබන්ස්, ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන වර්ග අපි දහනය කරනවා අපේ ව්‍යාපාරික අවශ්‍යතාව වෙනුවෙන්. ඒ වගේම තමයි අපි විදුලිය භාවිතා කරනවා අපේ විදුලි පද්ධතිය හරහා. ඉතින් විදුලිය පාවිච්චි කරනවා කියන්නේ ලංකාවේ 100%ක් පුනර්ජනනීය විදුලිය නෙමෙයි තියෙන්නේ, අපි අපේ පෙට්‍රල් සෝරි ඩීසල් ඒ වගේම ගල් අඟුරු ආදී විවිධ කාබන් හයිඩ්‍රෝකාබන්ස් පුච්චල තමයි අපි විදුලිය නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා අපේ ව්‍යාපෘතියකදී අපිට පුළුවන් ද සක්‍රීය දායකත්වයක් මෙව කාබන් මුක්ත කිරීමට විරුද්ධව කාබන් රඳවා ගැනීම, ඒ කියන්නේ කාබන් ධනාත්මකව ඒ සඳහා දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ස්ථිර කිරීම සඳහා හැකියාවක් තියනවාද කියන එක. ඉතින් එහිදී තමයි අපි විද්‍යාත්මක කරුණු ගැන සැලකිලිමත් වෙන්නේ. මොකද අපිට ආයතනයකට මුදල් තිබුණා දීමේ හැකියාවක් තියනවා කියන එකම සාධකයක් නෙමෙයි අපි CSR ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී. ඉතින් ඒ වගේ අපි හැමදෙස්සම විද්‍යාත්මක කරුණු ගැන සැලකිලිමත් වෙද්දී තමයි අපිට මෙම කණ්ඩායම හම්බෙන්නේ මේ ව්‍යාපෘතිය සඳහා. විශේෂයෙන්ම මහාචාර්ය සෙව්වන් දී ජයකොඩි මහත්මියගේ ඇතුළු ඒ සම්පූර්ණ කණ්ඩායමේ ක්‍රමවේදය සහ මඟ පෙන්වීම කොයි ආකාරයෙන් මේ ව්‍යාපෘතියට තියෙන්නේ කියලා අපි දැනුවත් වුණා. ඉතින් ඒත් එක්ක තමයි අපිත් අපේ ආයතනයේ විදිහට අපි ඇඩ්වාන්ටිස් බ්ලූ සී කියන, ඒ කියන්නේ නීල කාබන් සම්බන්ධව අපගේ ස්ට්‍රැටජික් CSR ප්‍රොජෙක්ට් එක අපි තීරණය කරන්නේ මේ පැත්තෙන් අපි ඉදිරියට ගෙනියනවා කියලා. එතකොට එහිදී අපිට ඕනේ වුණේ කොයි වෙලාවකවත් අපි මෙන්න අපෙන් සල්ලි ටිකක් දුන්නා ඔයාලා ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න, ඒ වගේ
තාවකාලික අවශ්‍යතාවයක් අපිට තිබුණේ අපිට තිබුණේ හැමතිස්සෙම ආයතනයක් විදිහට මේ දීර්ඝකාලීනව කොහොමද පවතින්නේ ඒ කොයි ආකාරයෙන් තිරසරව පරිසරයට දායකත්වයක් සපයනවාද කියන කරුණු පිළිබඳව සොයා බැලීම තමයි අපිට අවශ්‍ය වුනේ ඉතින් ඒ හින්දා තමයි අපි තේරුම් ගත්තේ විද්‍යාගාරයක් කියන්නේ ඉතා වැදගත් සාධකයක් වුණා මේ ක්‍රියාදාමයේදී කියන එක විශේෂයෙන්ම ආනවිලුන්දාවට ඉතින් ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට විද්‍යාගාරයක් ලබා දීම සඳහා අපි විශේෂයෙන්ම අපේ ඇඩ්වාන්ටිස් ඉංජිනේරින් කියන ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණවේදීන්ගේ දැනුම පාවිච්චි කරලා අපි අවම පරිසර හානියක් වෙන විදිහට ඉතාම ක්‍රමවත් විද්‍යාගාර පහසුකමක් අපි ආනවිලුන්දාවට ලබා දුන්නා. අපි ඒකෙදි බලාපොරොත්තු වුණේ ඇත්තටම මේ නිසියාකාරයෙන් ඡායාරූප. ඔව්. මේ කොයියාකාර නිසියාකාරයෙන් විවිධ පාර්ශවයන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ වගේ පහසුකමක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය කරනවා තරුණ විද්‍යාඥයින්ට පරිසරවේදීන්ට පර්යේෂකයන්ට ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සම්බන්ධ විෂයන්වල නියදෙන. ඒ හින්දා ඔවුන්ට නිසි දැනුම ලබා ගන්න ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාදාමයන් සිදු කරන්න මේක තෝතැන්නක් වීම අපිට විශේෂ අවශ්‍යතාවයක් වුණා. ඉතින් ඒ හින්දා අපි ඇත්තටම සැලකීතු මට්ටමක ලොකු මහන්සියක් දැනුමක් යොදවලා අපිට මේ ව්‍යාපෘතිය කරලා දෙන්න පුළුවන්. අද වෙනකොට අපිට බොහොම සතුටුයි ඇත්තටම. මොකද විශාල දෙස් විදේශ පර්යේෂකයන් මේ සම්බන්ධ වෙලා මෙම භූමියේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා මෙය යොදවා ගන්න එක ඉතාම සතුටට කරුණක්. හොඳයි ගයන් මහත්මයා, ඔය විදිහට සඳහන් කරපු මේ කාරණාව පිළිබඳ ඇසිදිසි සාක්ෂි කිහිපයකුත් අපිට තියෙනවා. ඒක එහෙම වුණාය එයාට කොච්චර ප්‍රතිලාභද මේ පර්යේෂණ සඳහා මේ ස්ථානය කොච්චර වැදගත් වුණාද කියන කාරණාව අපිට පුළුවන් ඒ කීප දෙනෙකුගේ අදහස් වෙත යොමු වෙන්නට දැන්. මම ශෂිනි මෙත්සරා. මම ශ්‍රී ලංකා වම්බ විශ්වවිද්‍යාලයේ සිවන වසරේ ඉගෙනුම ලබනවා. මම රිසර්ච් එක කරන්න තෝරගත්තේ ආනවිලුන්දාව කඩලාන ප්‍රතිෂ්ඨාපන පරිශ්‍රය සහ ඒ අවට ජනාවාස පිටි ප්‍රදේශය. එහිදී විශේෂයෙන්ම පරිසරයේ දූෂණය සහ මයික්‍රෝප්ලාස්ටික් එකතු වීමේ ප්‍රතිශතය, ඒ වගේම පසේ සහ ජලයේ මයික්‍රෝප්ලාස්ටික් ඒ කියන්නේ ශුද්‍ර ප්ලාස්ටික් එකතු වීමේ ප්‍රතිශතය, බැරලෝහ එකතු වීමේ ප්‍රතිශතය, ඒ වගේම ජලයේ ගුණාත්මක தත්ත්වය වගේ විශාල පරාසයක දත්ත කිහිපයක් මේ විදියට ගන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ වෙන්නේ අපි ලබාගත් මේ විශ්ලේෂණය කරන දත්ත මගින් ජනතාවට දැනුවත් කරන්න මේ කඩලාන ආශ්‍රිත පරිශ්‍රයේ කොච්චර පරිසර දූෂණයක් වෙලා තියෙනවද සහ ඒ වගේම පරිසර දූෂණය අවම කරන්න පියවර ගන්න මෙම දත්ත මූලාරම්භයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම වරණිති සේරා, ශ්‍රී ලංකා වම් විශ්වවිද්‍යාලයේ සිවන වසර ශිෂ්‍යාවක්. මම මගේ සිවන වසර පර්යේෂණ විදිහට පර්යේෂණ ව්‍යාපෘතිය විදිහට ශ්‍රී ලංකාවේ කඩලාන පරිසර පද්ධතියේ පසෙහි කාබන් ප්‍රතිශතය සහ අනිකුත් භෞතික රසායනික ගුණ විශ්ලේෂණය කරනු ලැබුවා. මේ සඳහා මම මගේ එක් පර්යේෂණ පරිශ්‍රයක් ලෙස මෙම ආනවිලුන්දාව කඩලාන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රදේශය තෝරාගනු ලැබුවා. ඉතින් ඇත්තටම කඩලාන පරිසර පද්ධතියක එක් විශේෂත්වයක් වන්නේ අනිත් පරිසර පද්ධතීන් හා සසඳන විට ඉහළ ප්‍රතිශතයකින් කාබන් තිර කිරීමට පවතින හැකියාවයි. ඉතින් එම නිසා මෙම ව්‍යාපෘතිය මගින් මාගේ අරමුණ වුණේ මෙම ආනවිලුන්දාව කඩලාන ප්‍රදේශයේ පරිශ්‍රයේ කාබන් තිර කිරීමේ හැකියාවත් එමෙන්ම එම හැකියාව අනිකුත් පරිසර පද්ධතීන් සමග සංසන්දනය කිරීමත්. ඉතින් මම හිතනවා මගේ මේ පරිසර මගේ මෙම ව්‍යාපෘතිය මගින් මෙම දත්ත මගින් ඉදිරියේදී කඩලාන සංරක්ෂණයට සහ ප්‍රතිශාපනය කිරීමට ඉතා වැදගත් තොරතුරු බෙහෙමයක් දායාද වේවි කියලා.
मगे नम शती वीर सूर्य दंड श्रीलंकावे कडलाशाख विशे कपमन हदुनागिन तिबुना कडलाशाख भावित निष्पादने आहार लिस भूमिदे किरलपानीयन पमन इति मगे परेशन व्याकृति मूलिक आरमे पोषणीय सह औषधीय गुणेन्युक्त कडलाशाख भाविताकर नव आहार निष्पादने कल हकी भव प्रजावद अनुवादरला जीवनोपाय वडिदीवन किरीम ඉතින් මෙහි ප්‍රතිපලයක් ලෙස මට හැකියාව ලැබුණා දැනට වෙළඳපොලේ පවතින සාමාන්‍ය මාෂ්මෙලෝ වලට වඩා 50%කින් සීනි අඩු ඒ වගේම ප්‍රෝටීන තන්තු ප්‍රතිඔක්සිකාරක බහුල විශේෂ මාෂ්මෙලෝ වර්ගයක් නිෂ්පාදනය කිරීමට එමෙන්ම තේ හැඳි දෙකක් පමණ කුඩා ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ඔබට අවශ්‍ය විටමින් C විටමින් B ප්‍රෝටීන තන්තු ලබා ගැනීමට හැකිවන පරිදි ආහාරමය තවරුමක් ස්ප්‍රෙඩ් එකක් හදන්න මට හැකියාව ලැබුණා ඉතින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම වන්නේ කඩලාන ශාක වලට ලැබෙන ආර්ථිකමය වටිනාකම නිසා ජනතාව විසින්ම මෙම වටිනා ශාක ආරක්ෂා කිරීමට පෙළඹීමයි හොඳයි බෙහෙවින් සතුටුයි අපිට ඒ ගැන අපි මහාචාර්ය සෙවන්දි මහාචාර්යතුමියගේ මඟ පෙන්වීම මත මේ විශේෂ පර්යේෂණාගාරය තුල පර්යේෂණ කරමින් ඒ ආශ්‍රිතව මේ පිළිබඳ හැදෑරීම් කරන විද්‍යාර්ථීන් තමයි අපි ඒ හඳුනාගත්තේ අය හඳුනාගෙන අපි පටිගත කළා උන්ගේ අදහස් කීපයක් ඒ ඇසිදිසි සාක්ෂි විදිහට අපි ඔබ හමුවට රැගෙන ආවේ ඒවා කඩුලාන ප්‍රතිස්ථාපනය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල පරිවර්ෂණ පිළිබඳව ඉතින් ගායන් මහත්මයා මම හිතන්නේ හේලිස් ඇඩ්වාන්ටිස් ආයතනයට තමයි වැඩිපුර ගෞරවය මේ සම්පත අපට ලබා දීම පිළිබඳව අනාගතයේ දරුවන් තව බොහෝ දිනෙක බිහි වේවි ඒ සියලු දෙනාගේ බොහොම නිහඬ ආශිර්වාදය ඔබ ආයතනයට තියේවි කියලා අපි විශ්වාස කරනවා නිශාන්ත මහත්මයා දැන් දැන් ප්‍රතිස්ථාපනය මේ නැවත පිහිටුවීම කියන කාරණාවේදී කඩොලානවල ප්‍රතිස්ථාපනය කළ හැකි සහ නොහැකි ඒ වගේම නොකළ යුතු කියලා ප්‍රදේශයම හඳුනාගෙන තියෙනවානේ ඔව් දැන් කඩොලාන ප්‍රතිස්ථාපනය කරන කිරීමේදී අපි වැදගත් සැලකිලිමත් වූ කාරණා කීපයක් තියෙනවා දැන් කඩොලාන වැවෙන්නේ ස්වභාවිකව පිහිටන්නේ වඩදිය සහ බාධිත පාත්‍ර වන ප්‍රදේශයේ සහ गंगा मोय आश्रित भाव अभी दंग दतकोट अभी कड़ला प्रतिस्थापने भूमिया तोरागनी मे भूमिय मीट फिर इतिहास खबरवस्थावको स्वाभाविको कड़ला पीठिस्थाने क्वेन्डो मेम नत्नाक कड़ला प्रतिस्थापने क्वेन्न इतकोट अभी को अतीतेदी कड़ला तिबुना होयागा एक पीवर की कपट अणुगमने कुल अभी दाँ अटे सीतियाम तीन अतीति दास सीतियाम करने लकल श्रीलंका इतकोट ये सीतियाम आश्रय अपट पुलवा मुलिम कड़ला पीटिस्ता हनुरा गए इतकोट समहार कड़ला समहारेट पुलवा मेक संबंध तव दुट ये प्रादेशिक प्रजा सम कच्चाकोंगे नदास्तारा गूगल सीतियाम भाविता पुलवा गूगल सीतियाम बल्ट अब अतिथि अंड पुल दास नमस्य अन्वदापम अतिथि अंड पुलवा यगेम एक अंड पुलवा यगेम दंट भूमि तीन चाक प्रजावधि बल्ल ये चाक प्रजावधि बल्ल तहवर्वाग अंड पुलवा अतिथि कड़ुलान तिबुना दील इतना अतिथि कड़ुलान तिबिला दें कड़ुलान नति प्रदेश तम अभी कड़ुलान प्रतिस्थापने तोरगण ओणवें ये संहार अवस्था वाली मे कड़ला अतीति कड़ला तिबुन किल तहवर्वच्यते दंग समहार लावट पार वाल तीन पुलवा उड़ने हदला तीन पुलवा नहीं तीन पुलवा समहार तीन अभी दखला तीन अब आंध्र तीन दंट इस्तान वगावट पाव ताकल दंड मत इस्तान वगा पावचर आय तीन समहार अतरपुआन इस्तान वगाव कल अतर पुआ तीन लुनु लुनु कल अतर पुआ तीन वगैम ब्यालैंड तीपेन इधर अपने तहवर करना अतीते कड़ुला तीबुला दंग विनाश विला तीन वकील ये पमन अब कड़ुला वगाकर कड़ुला प्रतिस्थापने अंडोड़े मत कड़ुला परसर पद्धति गाँव एक अपने नोत शाख प्रजावन दखीन तीन कड़ुला तीन इवे कड़ुला पिटनी हटिट तीन इवकट लवन वगुर लवन वगुर की परसर पद्धति अभी परसर पद्धति तीन ඊළඟට තියෙන පුළුවන් මඩ් ෆ්ලැට්ස් කියලා තියෙනවා මඩ බිම් මඩ තීරු ඒවත් ඇත්තම පරිසර පද්ධතිය තියෙන්න ඕනේ ඒවා අපි ගොඩක් වෙලාවට වැරදිලා තෝරනවා ආ මෙතන ෂෝක් මෙතන අපි හිටවු කඩලාන කියලා ඉතින් අපි අර ආසාවට අපි කැමැත්තට කඩලාන හිටවන්න යනවා ඊට අමතරව තව ප්‍රශ්නයක් තියෙනවා අපි කඩලාන ආසන්න තියෙනවා කලපුව මේ කලපුවත් ඕනේ කඩලාන පරිසර පද්ධතියට කලපුව ඕනේ ලවණ වගුර ඕනේ මඩ් ෆ්ලැට් එක ඕනේ කඩලානත් ඕනේ
ඔය තුනේම සමතුලිතතාවයක් පවතිනට ඕන. ඉතින් කඩල් අපි ගිහිල්ලා සමහර අවස්ථාවල් වලදී මේ කලපුව ආශ්‍රිතවත් කඩලාන හිටවන්න උත්සාහ කරනවා. ඉතින් ඒකේ ඒකෙන් වෙනවා කලපුව අඩු වෙනවා. ඉතින් මේ නිසා අපි තාමත්ම පරීක්ෂාකාරී විදිහට කඩලාන හිටවන නවත ප්‍රතිස්ථාපනය කළ යුතු ප්‍රදේශ හඳුනගන්න ඕනේ. දැනට අපි ගාව හෙක්ටර් 19000ක් අපි තීරණ කඩලාන ඊට අමතරව බොහොම අමාරුයි අපේ ක්ෂේත්‍ර පරීක්ෂණ කරලා කළ කොහොම හරි දැනට අපි හෙක්ටර් 825ක් හඳුනගෙන තියෙනවා කඩලාන වවන්න පුළුවන් කියලා. ඒත් සමහර වෙලාවට පරීක්ෂණ තවදුරටත් ඉස්සරහට යනකොට මේකත් එහා මෙහා වෙන්න පුළුවන්. ඒක ඉතා කල්පනාකාරීව කළ යුතු දෙයක්. මොකද අපි පරිසර පද්ධති සමතුලිතතාවය රැක ගැනීම තමයි අපේ අරමුණ වන්නේ. සමතුලිතතාවය රකින්න කියලා අපි නැවත ප්‍රතිස්ථාපන කාර්යයන්ද විද්‍යාත්මකව සහ සොයා බැලීම් වලින් තොරව කළොත් එයත් අසමබර වර්ධාවට හේතු වෙන්න පුළුවන් කියලා තමයි මේ නිශාන්ත මහත්මයා කියන්නේ. අර මාළු කට්ටි හැඩේට කාණු කපල ප්‍රතිස්ථාපන සංකීර්ණ පිහිටවල තියෙනවා මංජුල මහත්මයා දැක්කා. දැන් මේ ප්‍රතිස්ථාපන සංකීර්ණ ඇයි මේක විද්‍යාත්මකව සිදු කිරීමේ වටිනාකම් ටිකක් ඔබතුමාගේ දැනුමිනුත් අපිට කියන්න. ඔව් අසල මහත්තයා, ඇත්තටම මේ කඩලාන ප්‍රතිෂ්ඨාපනය කියන එක ඉතාමත් හොඳ විද්‍යාත්මක පසුබිමක් එක කරන්න ඕන දෙයක්. සමහරලාට අපි අර නිශාන්ත මහත්තයාගේ වගේ අපි ගිහිල්ලා අර තියෙන වෙනත් පරිසර පද්ධති වල කඩලාන හිටවන්න පටන් ගත්තොත් ඒකෙන් වෙන්න පුළුවන් සමහර පරිසර හොඳ දෙයට වඩා නරක දෙයක් තමයි වෙන්න පුළුවන්. මොකද දැන් මෙතුමා සඳහන් කර අර මඩතල මඩ් ෆ්ලැට්ස් එහෙම සංක්‍රමණය කුරුල්ලන්ගේ ඉතාමත් හොඳ ආහාර බිම්. ඉතින් අපි ඒක කඩලාන හිටවුවොත් ඒක වෙන කාර්යය සඳහා යොදා ගන්නවත් තමයි වෙන්නේ. එතකොට ඒ සංක්‍රමණය පක්ෂීන්ට අවශ්‍යන් ආහාර නැති වෙන්න පුළුවන්. සමහරට තමයි දැන් අපි දැකලා තියෙනවා කඩලානගෙන් හිටවලා තියෙනවා මුහුදු තෘණ බිම්වල. එතකොට මුහුදු තෘණ කියන්නේ තවත් විශේෂ පරිසර පද්ධතියක්. ඉතින් අපි ඒව රකින අතර අපි කරන්න ඕන කඩලාන තිබ්බ තැන්වල නැවත ප්‍රතිස්ථාපනය කිරීමක්. ඇත්තටම ශ්‍රී ලංකාවේ කඩලාන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සම්බන්ධ ඉතාමත් මාර්ගපදේශක සංග්‍රහයක් නිකුත් කරලා තියෙන පරිසර අමාත්‍යංශය. ඉතින් මේ මාර්ගපදේශක සංග්‍රහය ඉතාමත් පැහැදිලිව තියෙනවා කොහොමද විද්‍යාත්මකව කඩලාන ප්‍රතිෂ්ඨාපනය කරන්න කියලා. මේකේ මේ තෘතිය බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. අපි පියවරෙන් පියවර අපි කොහොමද මේ කරන්න ඕන කියලා. අපි දන්නවද අපි අපේ උදේ දැන් කතා කරපු මේ කතා බහේදී සාකච්ඡා වුණා ගොඩක් කඩලාන තිබ්බ තැන් අපි ලුණුකොටු එහෙම නැත්නම් විවිධ ජලජීවි වගා කඩේ සඳහා ඉස්සන් වගාවන් සඳහා විනාශ වෙලා තියෙනවා. සමහරට මේවා අතහැරලා දාලා තියෙනවා. දැන් උදාහරණ දෙන වාඩිලුන්දාව 1980 දශකයේ ඉතාමත් හොඳ ඉස්සන් වගා කරපු භූමියක්. නමුත් මේ විදිහ දශක කීපයක් අදහර දමලා අපි ඒක තමයි මේ ප්‍රතිෂ්ඨාපනය කරන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් සැලකිලිමත් වෙන්න ඕන අපේ ස්වභාවික ජලවාහන පද්ධතිය නැවත කොහොමද සකස් කරගන්න කියන එක. ඉතින් එතනදී අපි ඔබතුමා දැක්ක අර මාළු කට්ටි හැඩයට අපි කාණු පද්ධතියක් කපලා ඇත්තටම එතන කරන්නේ අර ස්වභාවික ජල ප්‍රවාහය නැවත අර භූමියට ලැබීමට සලස්වන එක. සමහර තැන් තියෙනවා මේ පහුගිය ඔය ඉසංකොටු හෝ විවිධ සංවර්ධන කාර්යයක් ඉඳ අර ස්වභාවික ජල ප්‍රවාහය නැවතිලා තියෙනවා. අපි මුලින්ම කරන්න ඕනේ ස්වභාවික ජල ප්‍රවාහය නැවත ඇති කරන එක. ඒකටත් විද්‍යාත්මක පසුබිමකින් යුතුව කරන්න ඕන දෙයක්. එතකොට තව එකක් තියෙනවා දැන් මේ විවිධ සංවර්ධන කාර්යයන් හින්දා විවිධ කැණීම් කරලා තියෙනවා. ඒ පැත්තේ කාණු කබල අර වගේ එක එක ක්‍රියාකාරකම් හින්දා අර පොළව යට ඒ භූමිය තිබ්බ ඇසිඩ් සල්ෆේට උඩට ඇවිල්ලා මේක මේ පරිසරයේ තියෙන ජලය ආම්ලික වෙලා තියෙනවා. හැබැයි කඩලාන හිටවන්න හොඳටම සුදුසු ආම්ලික පරිසරයක් නෙමෙයි. වාෂ්මික පරිසරයක් pH අපි දන්නා pH අගය 7 සිට 9 දක්වා තමයි මේ කඩලානවට ඉතාමත් හොඳ. ඉතින් අපි අර නැවත ජලය ආවට එකපාරට ඒත් හිටවන්න බෑ. මොකද ඒකෙත් අර ආම්ලික අපේ pH අගය අර සුදුසු තත්ත්වයට ගේන්න අපි තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා. ඉතින් ඒ වගේ බොහොම අපිට විද්‍යාත්මක පසුබිමක යුතුව තමයි මේ කරන්න වෙන්නේ. දැන් සමහර තන්ත්‍ර විශේෂයෙන්ම ওই බස්නාහිර කලාපේ මීගමු වගේ ප්‍රදේශවල විවිධ ආක්‍රමණශීලී ශාක හින්දා අර කඩලාන තිබ්බ පරිසර පද්ධතිය වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන් වෙල්ලාතා ශාකය නිසා. අපි දන්න වෙල්ලාතා ශාකය ගත්තාම ඇනෝනක් ඩැබ්‍රා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඒකේ මූල පද්ධතිය ඉතා විශාලයි. ඒතකොට මේ මූල පද්ධතියට එන මඩ සේරම තැම්පත් වෙලා එතන ගොඩ වෙනවා. ඒතකොට සමහර පරිසරය නොසුදුසු වෙනවා කඩලාන හිටවන්න. හැබැයි ඒ වගේ දේවදිත් අපි ඉතාම සැලකිලිමත් වෙන්න ඕන මේක අපි කොයි විදිහටද කඩලාන හිටවන්න හරි විදිහට හදා ගන්න ඕන කියන එක. ඉතින්
एवगे मर अभी कलिंग उदे अवस्था कीपेक कियना अभी सुदुसु खड़ला विशेष तौरगा अभी अभी कमति कमती अभी आसाई मेकट आसाई के लगील वेन जाति हिटवाण बेह ये परसर पद्धति कलिंतिब खड़ला मनाद किल या मध्य कर्ला ये विशेषतम अभी नवत हनुन्नादी में करोन ई थिंक असल महत्व मे खड़ला प्रतिष्ठापन की अनेका अभी निकांगील प्रलटो अने मेक भोम विद्यात्मक पशु सहित विद्यात्मक पारेक्षण यम प्रमाण करला ये दत्त मतम मेक करो एम तम मे कड़ला प्रतिष्ठापन की सार्थक क्रियावलिया भोम स्तुति भोम पेहदली अत्रुद मे नवत पिहिटुवीम कीन मे कारणावट नवत कड़लान परिसर पद्धति अतावत किरीम कीन मे कारणावट द पौद्गलिकांशेन दायकत्वे लभिलतेन गायन महात्मा ईट हुंदम साक्ष्य हेलीस एडवांटीज आयतने मे पिलिबंदो पुरोगामी मेहेवरक् सिदु करमिन इन्न गायन अपिट कियन्न दैन मे दैन पौद्गलिकांशे मे मे मेकट एकतु करगन्न एक तवत् वेदगत् ओबत् किव अनिक आयतनत् मे वगे देवल वलट एकतु वेनवायि कोहोमद एक करन्न ओने राजयक् हटियट अत्तटम असल गोडक पौद्गलिकांशे आयतन बहुम कमती अतरम राज्यांशे आयतन तेकतुलाउे मे वगे सी एस आर प्रोग्राम्स करा है भाई यही दी पौद्गलिकांशे विशेष सैलगल कारण तेना ये तमाइ यम व्याप्रत्याकरण ये व्याप्रत्य क्रमवत् व्याप्रत्याकरण एक निशी सैलसुमाख्यत्व निशी गोल्स एक अरमुनु सह लंगावेन टागट्स हर विधि सेट कर लमय अभी प्रोजेक्टना අපි තෝරා ගැනීම සිදු කරන්නේ දැන් මේ 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 තියෙනවා ඒ මාර්ගෝපදේශනයක් හරි සැලැස්මක් නේද අනිවාර්ය ඒක තමයි විශේෂ හේතුන්නේ අපි මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම කඩලාන කියන දෙයට ඇඩ්වාන්ටිස් ආයතන විදිහට අපිට මූලිකවම අපේ අදහස පහළ නිමිට අවුරුදු 5කට විතර උඩදී ඒ කාලෙදි අපි බැලුවා විවිධ ආයතන වලට ගිහිල්ලා විවිධ රාජනෝන සංවිධානات එක්ක එකතු වෙලා අපිට කොහොමද සක්‍රීයව දායකත්වය දරන්න පුළුවන් වෙන්නේ කියන එක හැබැයි අවසනාවකට අවුරුදු 3ක් විතර කාලයක් අපිට ඒ වෙනුවෙන් කටයුතු කරන්න වුණා හරි ආයතනයක් අඳුරගන්න. වාසනාවකට අවුරුදු 2කට විතර උඩදී අපිට පුළුවන් වුණා මේ බොහොම දැනුමෙන් සහ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කරන මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ඒ හින්දා තමයි අපි බොහොම කැමැත්තෙන් විද්‍යාත්මකව මේකට සහභාගීත්වය දක්වන්න සූදානම් වුණේ. මොකද කලින් වෙලාවවලදී අපි දැක්ක දේවල් තමයි සමහර වෙලාවට ඔවුන්ට ඕනේ එක උත්සවයක් පවත්වන්න. ඔවුන් මේ සමහර ආයතන වලට ඕනේ අපෙන් ආයතන වලින් සල්ලි ඒ සල්ලිය උදාගෙන ඔවුන්ට ඕනේ රාජ්‍ය උත්සවයක් පවත්වන්න. එහෙම නැත්නම් මොනෑම හෝ ආකාරයෙන් විවිධ වැඩසටහනක් පවත්වන්න. නමුත් තිරසර විදිහට පරිසරයට සක්‍රීය දායකත්වයක් සැපයීම කියන එක ඔවුන්ගේ ඇත්තටම අරමුණු වල තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපිට බලාගෙන ඉන්න උනේ අපිට ගැළපෙන හරි පාර්ට්නර් කෙනෙක්, හරි කණ්ඩායමක් මේ වගේ ව්‍යාපෘතිවලදී අපිට හම්බ වෙනකන්. ඉතින් ඒ හම්බවීම ඇත්තටම බොහොම වටින දෙයක්. මොකද මේ කටයුත්ත පුරාවටම අපි දැක්ක දේ තමයි මේදී නිකම්ම ව්‍යාපෘතියකට එහා ගිහිලා ප්‍රජා මූලික ව්‍යාපෘතියක් මොවුන් සැලසුම් කෙරුවා කණ්ඩායම. බොහොම හොඳයි. මොකද ප්‍රජාව කියන දේ නැතුව අපි CSR ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඒක කවදාවත් දීර්ඝකාලීනව පවතින්නේ නැහැ. ඒක අපිට පුළුවන් ඒව අපි කියන්නේ ඇත්තටම ග්‍රීන් වොෂ් කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ අපි වැඩක් කරනවා සෝෂල් මීඩියාවල, මීඩියාවල යනවා. එතනින් එහාට හැමෝම අත හොදගත්ත කවුරුවත් දන්නේ නැහැ මේකට මොනවා වුණේද කියලා. හැබැයි මේ ව්‍යාපෘතිය විශේෂත්වය තියෙන්නේ ගම්මානයේ පිරිස සියල්ල එකතු කරගෙන ප්‍රජා මූලික ව්‍යාපෘතියක් විදිහට මේ බොහොම 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 හොඳයි ගායන් මහත්මයා ඔය මතක් කරපු කාරණාව අපිට දැනගන්න ලැබෙනවා ආනවිනුද්නාවේ සූදානමක් තියෙනවා කියලා. දැන් ඔය ප්‍රජා සහභාගීත්වය කියන කාරණාව දැන් නම් ටිකක් අවුවත් සැර ඇති. ඒත් ඉතින් ඔය කඩුලාන ආශ්‍රිතව බොහොම හේවන දෙන පරිසරයකුත් තියෙනවානේ. කමල් මං හිතනවා ලෑස් වෙලා ඉන්නවා මේ ඒ ප්‍රජාවගේ සහභාගීත්වය කොහොමද කියලා අපිට පෙන්වන්න. අසේල ඔබ හරියටම හරි පොදු ජන සාමූහිකත්වය ගැන පොදු වැඩ ගැන ලෝකයට රටක් වටින ආදර්ශ සපයපු රටක් තමයි අපේ රට. මම දියෙන් ගොඩට ආවේ ওই වටින කතන්දරය කියන්න. ආනවිලුන්දාව මුතුපන්තිය ගම්මානයේ දීවර ජනතාව, කලපු දීවර ජනතාව ලොකු වැඩක නිරත වෙලා මේ ඉන්නේ. මේ ඉන්නේ මාකස් මහත්මයා. මොකද්ද මේ කරන්නේ? අපි පැල හිටවනවා. මොන පැලද? කඩලාන පැල හිටවනවා. කොහොමද ඒ වැඩේ ඉගෙන ගත්තේ? අපි මේක මුලින් දැනන් හිටියේ නෑ. වනිජයේ මහත්වර තමයි අපිට කියලා දුන්නේ. අපි දැන් ඒකේ වැඩ. එහෙම කරන්නේ ඇයි? මේකේ විශාල වාසියක් තියෙනවා දීවරෙන් වශයෙන් අපිට. මේ කඩලාණෙන් ඉස්සමාලු කකුල බොවීම වැඩි. ඒ වගේම කලපේ වතුර පිරිසිදු වෙනවා. එතකොට ඉස්සං කර්මාන්තයත් හොඳයි. දීවරේ වශයෙන්
අපි මේ වැඩසටහනට සහයෝගය දෙනවා. අපි කැමැති මේ වැඩසටහන වෙරළබඩ සෑම දිස්ත්‍රික්කයෙන් වගේ ව්‍යාප්ත වෙනවා නම්. ඒ වගේම මේට උපරිම සහයෝගය අරගෙන රජයෙන් මේ ශ්‍රී ලංකා පුරාම ව්‍යාකෘතියක් වශයෙන් යනවා නම් අපි දීවරය වශයෙන් කැමැති මේ වැඩසටහන. බොහොම ස්තුතියි. මේ තමයි මාකස්ගේ හඬ ආනවිලුන්දා මුතුපන්තියේ මුතු පෙලක්සේ එකට එකතු වුණු ආදරණීය ගම්වැසියන් කලපු දීවර ජනතාව මුළු රටටම කියනවා එකවන්ව පෙළ ගැසෙන්න මේ කඩුලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්නට. මම හිතන්නේ ආයුබෝවන් සමාප්තියේ හොඳම පණිවිඩේ මාකස් මහතාගෙන් හම්බුණා. ඊට වඩා හොඳ පණිවිඩයක් හොයාගෙන අපි මහාචාර්ය සෙව්වන්දි හොයාගෙනයි මේ යන්නේ. එතුමිය පුරුදු විදියට දරුවන්ට පාඩමක් මහාචාර්යතුමනි මදක් බාධා කරන්න අවසර දෙන්න අපේ දෙහොරාවත් තිස්සේ ගෙන ඉරුදා ආයුබෝවන් සමාප්තියට පෙර ආතුව ඔබ රටට ආයුබෝවන් කියන්නේ කොහොමද? පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් ශ්‍රී ලංකාවේ අගනා කඩුලාන පරිසර පද්ධතිය අපි සංරක්ෂණය කරමු. හයිනෙට පත්ව දෙන කඩුලාන විද්‍යාත්මකව ප්‍රතිස්ථාපනය කරමු. කඩුලාන පරිසර පද්ධතිය අපි නැනවත්ව භාවිතා කරමු. වෙරළබඩ ප්‍රජාවටත් ශ්‍රී ලංකා වාසීන්ටත් කඩුලාන වලින් ආර්ථික අභිවෘද්ධිය ළඟා කර දෙමු. ඔබත් මමත් මේ දුව දරුවනොත් අදත් හෙටත් මේ පරිසර පද්ධතිය වින්දනය කිරීමට සංවේදීව සන්නවෙමින් පැමිණ යමු. එපමණයි. ඔබට බොහොම පින් මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි. මේ උරුමය සුරකින්නට හෙට දවස තිරසාර කරන්නට කරන්නා වූ දැනුමෙන් නුවණින් කරන්නා වූ පරපුරක් තනන්නට කරන්නා වූ මේ මහඟු මෙහෙවර වෙනුවෙන් අපි සතුටු වෙන ඔබත් එක්ක මේ දෙහොරාව ගත කරන්න ලැබීම, ලෝකයේක විශේෂ අවධානය දිනාගත් මේ ඓතිහාසික රම්ය භූමියේ සිට රැම්සා තෙත්බිමේ සිට කඩුලාන සුරකීමේ මහඟු පණිවිඩය ගෙනෙන්නට ලැබීම අපිත් භාග්‍යයක් කොට සලකමින් එහි සමාප්තිය සටහන් කරන්නට ආයුබෝවන් මැදිරියටයි ඔබ හොයාගෙන අපි යලිත් එන්නේ. බොහොම ස්තුතියි කමල්. මහාචාර්ය සෙව්වන්දි සඳහන් කළා ඔබත් මමත් අපේ දරුවනුත් අප ජීවත් වෙන පරිසරයත් මේ පරිසර මාතාවත් රැකගෙන එහි අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් තිරසර පැවැත්ම වෙනුවෙන් අපි කටයුතු කරමු. ඒ සඳහා කමල්ගේ වචනින් වලින් කියවුනේ මුතු පන්තියක්සේ පෙලක්සේ අපිට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා නම් හරි වටිනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරන අය, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලගැන්වීම් කරන අය, ප්‍රජාමූලික සහභාගීත්වය, ඒ වගේම පෞද්ගලික ආයතනවල දායකත්වය සහ ආශිර්වාදය එකතු වුණාම මේ වගේ මාධ්‍ය මෙහෙවරක් ඔස්සේ දැනුවත් කිරීමද සිදු කරන්නට පුළුවන් නම් අපිට මේ ඉලක්කය පසු කරන්නට බැරි නැහැ. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා පරිසර අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ අපි මේ වැඩසටහන ගෙනෙන්නට කල්පනා කළේ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමා විශේෂ අවධානයෙන් යුතුව අධීක්ෂණයෙන් යුතුව මේ කටයුත්ත සැලසුම් කළාට, නායකත්වය දුන්නාට. ඒ වගේම මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මැතිණියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමිය මේ කඩුලාන පරිසර පද්ධතිය තමන්ගේ ජීවිතයට සලකා කරන ආදරය සහ කරුණාව පිළිබඳව, ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ජෛව විවිධත්ව සුරණි පතිරණ මැතිණියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ සඳහා එතුමියගේ ලබා දුන් නායකත්වයට සහ මඟ පෙන්වීමට පරිසර අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී ජෛව විවිධත්ව හිමාලි ගමගේ ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී NS විජේරත්න මහත්මයාටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් සමුගැනීම සටහන් කරන්නට සූදානම් වන මොහොතේ අපත් සමග එකතු වී සිටින අතිරේක වන සංරක්ෂක ජෙනරාල් නිශාන්ත ඉදිරිසිංහ මහත්මයාණන් ඔබතුමන්ටත්, ඒ වගේම අධ්‍යක්ෂ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මංජුල අමරරත්න මහත්මයාටත්, හේලීස් ඇඩ්වාන්ටිස් ආයතනයේ ගයාන් ප්‍රනාන්දු මහත්මයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් අපි අද 26 වෙනිදාට එළඹෙන 26 වෙනිදාට නියමිත කඩුලාන සංරක්ෂණය සඳහා වන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිති කොටගෙනයි මේ වැඩසටහන ඔබ හමුවට ගෙනාවේ. මේ පරිසර මාතාව, අපේ මාතාව රැක ගැනීම සඳහා අපි සියලු දෙනා කටයුතු කරමු. අපේ මාතෘකාව අද කඩුලාන, දල රළ පෙළ අත්පසුරින් මැඩලාන, වෙරළ තීරයේ රැකවල කඩුලාන. අපි රකිමු නිති කඩුලාන.
Mal kadul dingudel bandal kirala mahakadul nekalek kulagana masun kuda masun bo vena timirana kalal madu sundavilavun vidana